අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සිරස TV ප්‍රේක්ෂක හිතවතුනි රටේ දේශපාලනය පිළිබඳව අපි වැඩිපුර කතා බහ කරන තැනක් වැඩසටහනක් නම් ඒ ඉලක්කය හැමතිස්සම උත්සාහ දරුවා සමාජයේ ඒ සුමානේ ඒ මාසේ ඒ කාලේ පවතිච්ච දේශපාලන තත්ත්වයන් පිළිබඳව ටිකක් පුළුල්ව ගැඹුරින් සාකච්ඡා කරන්න. අද අපි වැඩි වේලාවක් ගන්නෙ නෑ. වැඩි වේලාවක් තිබෙන්නේ මගේ ආරාධිතයාට ඔබට ඔහුගේ අදහස් දක්වන්න. අපි වැඩසටහනට ප්‍රවේශයක් ගමු. අද අපත් එක්ක එකතු වෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකතුමන් කුමාර් ගුණරත්න මහත්මයා. එතුමා පිළිබඳව දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා, බාගට දන්න අයත් ඉන්නවා, වැඩියෙන් දන්න අයත් ඉන්න පුළුවන්. හැබැයි මා විශ්වාස කරනවා ඔබට මේ කුමාර් ගුණරත්න නම් වන මේ රැඩිකල් චරිතය අධ්‍යයනය කිරීම සහ එතුමාට සම්බන්ධීම රටේ දේශපාලනය ගැන අපිට කියව ගන්න මහෝපකාරී වේවි කියලා. අපි ආරාධනා කරන ඔබට අපි පටන් ගමු අපේ වැඩේ. අයිබෝන් ඔබතුමාට බොහොම ආදරෙන් අපි සිරස මැදට පිළිගන්නවා. අයිබෝන් රොෂන්. ඔබතුමා වඩාත් සතුටු කොයි විදිහට ඔබ ආමන්ත්‍රණය කරනවාට? මම ගොඩක්ම සතුටු කුමාර් සහෝදරය කියලා කියනවට. හොඳයි. මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන රොෂන්. මම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්. හොඳයි. අපේ පක්ෂයේ නායක කියලා නම් කරන නිලයක් නැහැ. හොඳයි. අපි සංවිධායක ලේකම්. හැබැයි තනතුරු නම් වුණාම කොතනට කොහොම ආදේශ කරත් ඔබතුමා තමයි කරලියේ ඉන්න නායකයා. මම නායකත්ව මණ්ඩලයේ විශේෂයෙන් පහුගිය පෙබරවාරි 15 වෙනිදා අපේ දෙවැනි ජාතික මහා සම්මේලනය තිබ්බා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ. ඒකේ අපේ සමුළුවේදී නව මධ්‍යකාර සභාවපත් කරගත්තා. ලේකම් මණ්ඩලයපත් කරගත්තා. ඒතර මම ඒකේ මධ්‍යකාර සභාවේ සහ ඒ සංවිධායක ලේකම්ස කටයුතු කරනවා. කුමක්ද මේ අනෙක් දේශපාලන පක්ෂවලට එහා ගිය මේ සැකැස්ම, මේ දූරාවලිය කුමක්ද? අපි කැමති ඔබගෙන් එතනින්ම පටන් ගන්න. පක්ෂයක නායකයෙක් ඉන්නවා, පක්ෂයක සභාපතිවරු ඉන්නවා, පක්ෂයක ජාතික සංවිධායකවරු ඉන්නවා. අපි අහලා තියෙන මේ දේශපාලන පක්ෂ ක්‍රමයේනේ. දැන් මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මේ ව්‍යුහය කුමක්ද? මෙහෙමයි. දැන් එකක් අපි හිතනවා, දැන් ඔබ කියන එක හරි. ගුණක් පක්ෂවල සහ විශේෂයෙන් මානසික පක්ෂවලත් අපි සමහරවිට මේ අත්දැකීම දැකලා තියෙනවා. නමුත් අපි හිතනවා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය වාමාංශික දේශපාලන බලවේගයක් ලෙස කටයුතු කරද්දී තනි නායකයෙක් කියන සංකල්පයට වඩා එක පැත්තකින් පක්ෂයේ ක්‍රියාදරයෙන්, පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ, සියලු ජාතික මට්ටමේ සියලුම ක්‍රියාදරයෙන් එක්තරා ආකාරයක නායකත්ව කාර්යභාරයක් අනුගමනය කරනවා. ඒ වගේම පක්ෂය තුළ නායකත්ව මණ්ඩලයක් තමයි කටයුතු කරන්නේ. ඒතකොට හැම වෙලෙම අර මේ පක්ෂයේක ප්‍රජාතන්ත්‍රවාදය, පක්ෂයේක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සම්බන්ධයෙන් අපි මේ සංකල්පය බරපතල ලෙස සාකච්ඡා කරනවා. ලෝකයේ නෙවෙයි, අතද බැලෙම් තිබෙනවා. මම හිතන්නේ තියෙනවා. විශේෂයෙන්ම අපිට තියෙන, අපිට මේකේ තියෙන මේ අපේ ලෝකයේ තිබුණු සමහර වැරදි අත්දැකීම් නිසා තමයි අපි මේ වගේ ව්‍යුහයකට, මේ වගේ සැකස්මකට අපි එන්න තීරණය කරේ. විශේෂයෙන් ඔබ දන්නවා, දැන් ප්‍රධාන පක්ෂ අපි අපේ දේශපාලන භාෂාවෙන් කොහොම මේ ධනේශ්වර දේශපාලන පක්ෂවල නම් ගොඩක් වෙලාවට නායකයෙක් ඉන්නවා. නායකයාගේ තීන්දුව ඒවැ විධායක සභාවල් හෝ ඒවැ තියෙන ඉහළ මණ්ඩල පිළිගන්නවා. නායකයාට අසීමිත බලතල තියෙනවා. නමුත් මම දන්නවා කමියුනිස්ට් පක්ෂවල, වාමාංශික පක්ෂවල ඒ විදිහට නෑ. නමුත් ලෝකේ වාමාංශික පක්ෂවලත්, සමාජවාදී ලෝකයේ ඉස්සර තිබිච්ච වාමාංශික පක්ෂවලත්, අපේම රටේ ඉතිහාසයේත් සමහර විට මේ නායකත්වය අධිනිශ්චය වීම නිසා, අනවශ්‍ය තරම් බලවත් වීම නිසා සමහර විට පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වුණා. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ විශේෂයෙන්ම වාමාංශික ව්‍යාපාරයක් රටක බලය ලබාගෙන රටේ සමාජවාදයේ ගොඩනගලා මේ වඩා ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයක් අත්හදා බලන්න කලින් ඒ අත්දැකීම මුලින්ම පක්ෂය ඇතුළට ගේන්න ඕන. ඒ නිසා පක්ෂ සමාජිකත්වය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආකල්පය වර්ධනය කරන විදිහේ අත්දැකීමක් ඕනේ භාවිතාවේ. ඔබ කියන කාරණා පිළිබඳව මේ අර්ථ නිරූපණ දෙන්න මම උත්සාහ දරන්නේ නැහැ. නමුත් අර අපේ තිබෙනවානේ මේ තේමාවක්, වී රිපෝට් යූ ඩිසයිඩ්, අපි වාර්තා කරන්නම් ඔබ තීරණ ගන්න කියලා. ඒ නිසා මා මගේ ශ්‍රාවකයන්ට, නරඹන්නන්ට ආරාධනා කරන ඔබ තීරණ ගන්න. හැබැයි මට මේ කියන කාරණා සම්බන්ධ හැමදෙන්න ඇත්තටම ඔබ කියන කාරණාම හරි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන, යහපාලනය ගැන, සහෝදරත්වය ගැන කතා කරන ගෙදර තමයි ඒක නැත්තේ. වඩාත්ම ආගමට ආදරය කරන ආගම්වාදියා, වඩාත්ම ජාතියට ආදරය කරන ජාතිවාදියා අතර තමයි ඒ ಗುಣධර්ම අඩුවෙන්ම තිබෙන්නේ. ඒක ඉතිහාසයේ ඕනම රටක පොදුයි. මම මගේ රට පමණක් නොවේ මේ කියන්නේ. හැබැයි දැන් ජාතික පක්ෂය ගත්තත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත්,
මේ දේශපාලන ප්‍රධාන ධාරාවේ පක්ෂවල නායකත්වයට අසීමිත බලතර එබේ එයම මේ පක්ෂයේ පැවැත්මට බලපාලා තිබෙනව නේද? දැන් ඔබලට ඒක අවසාගත වන්නේ නැද්ද මේ යන විදිහේ නායකත්ව මණ්ඩලයකට පැවරුවාම? බෝලේ පාස් කරන්න පුළුවන් එක මෙයාගේ එක මෙයාගේ එක මෙයාගේ එක්කෙනෙක් හිටියොත් ලේසිය ඔහුට වග කියන්න. පිරිසකට වග කියන්නේ කොහොමද අනුගාමිකයෝ? දැන් මෙහෙමයි. දැන් ඇත්තටම දැන් අපි වගේ දැන් වාමාංශික පක්ෂවල අනුගාමින් අනුගාමිකෙන් කියන වචනේත් අපි පාවිච්චි කරන්නේ අපේ සමාජික සහෝදරවරුන් හිතවතුන් සහ සහෝදරයන් අක්කමල්ලි අයියලාගේ වුණත් එවැනි පිරිස් ඉන්නවා. ඒතර දැන් මෙහෙමයි. දැන් ඇත්තටම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සංකල්පය ගත්තොතින් පක්ෂයක ක්‍රියාකාරී සියලුම සහෝදර සහෝදරියන්ට එහි එහි ඒ පක්ෂයේ උන්නති වෙලින් දායක වෙන විවිධ පිරිස් වලට තමුන්ගේ දේශපාලන මතය විවිධ තීන්දුව තීරණ සම්බන්ධයෙන් තමුන්ගේ සහභාගීත්වයට ඉඩක් තියෙනවා. එතන මේ ඉඩ පක්ෂයක් තුල රැකෙන්නේ නැත්නම් ඒ සමාජිකයින් තමුන් පිටස්තරයින්සේ හැඟිනවා. තමුන්ට මේ ව්‍යාපාරේ අයිති නැහැ. තමුන්ගේ අදහස් වලට වටිනාකමක් නැහැ. ඒකට තැනක් නැහැ. එතකොට අපේ සංවිධාන සැකැස්ම අපේ සංවිධාන ව්‍යුහය හැදලා තියෙන්නේම සම්මේලන පවත්වලා ඒ සම්මේලනවලදී සහෝදර සමාජිකත්වයේ අදහස් උදහස් විමසලා ඒවා වාද විවාද කරලා අවසානයේදී ඒ ක්‍රියාත්මක කිරීම. එක පැත්තෙන් ඒ මතවාදී තලයේ අදහස් තලයේ. ඒ වගේම තමයි සංවිධාන තලයේත් වඩා සමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයකට ඔවුන්ගේ කැමැත්තෙන් පත්වෙන නායකත්ව මණ්ඩලයක්. දිස්ත්‍රික් නායකත්වයක් වේවා ජාතික නායකත්වයක් වේවා ඒ විදිහටපත් වෙන නායකත්ව මණ්ඩලයක්. එතකොට ඔවුන්ට හැම වෙලේම තමුන් දරන මතවාදයේ සම්බන්ධෙනුත් තමුන් පත් කරන ගන්නාලද නායකත්ව මණ්ඩලයේ සම්බන්ධෙනුත් විශ්වාසයක් තියෙනවා මේ අපේ කියන හැඟීම තියෙනවා. ඉතින් ඔබ ඉස්සලා කිව්වාගේ ඇත්ත සමහර දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය දැන් අපි දේශපාලන පක්ෂ තුරත්නේ සමාජයේ තියෙන සමහර තත්ත්වයන් එක්ක මේ කියන දේ කෙරෙන්නේ නැති තත්වයන් තියෙන එක ඇත්ත. නමුත් මම හිතනවා අපි භාවිතාවෙන් තමයි ඒක අඳුර ගන්න පුළුවන්. බොහෝ මතවාදී ලෙස සාකච්ඡා කරන බොහෝ දේවල් අපට යථාර්ථයේදී ඒක ඇත්තද නැත්ද කියලා දැනගන්න පුළුවන් ප්‍රායෝගිකතලදී ව්‍යවහාරයේදී. ඒ නිසා අපි දැන් උදාහරණයකට පහුගිය පෙබරවාරි 1 වෙනිදා අපේ පැවැත්වපු දෙවන ජාතික මහා සම්මේලනයේදී අපි ලේඛන ඉදිරිපත් කරා රටට. නමුත් ඒවා මාස 6ක් තිස්සේ පක්ෂය ඇතුලේ සාකච්ඡා කරපුවා, වාද විවාද කරපුවා. ඉතින් එහෙම තමයි අපි ඒවා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා පක්ෂය ඇතුලේ සංවිධාන තලයේත්, මතවාදී තලයේත්, අදහස් තලයේත් මේ පුළුවන් හැකි උපරිම මට්ටමින් මේ සමාජිකයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරනවා. පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ ඉන්න ඔබේ ඔය සහෝදරවරුන් බහුතරය කිව්වොත් අපි අවිගමු කියලා. අවිය තමයි අපේ විප්ලවය. අවිබලයෙන් තමයි මේ ධනේශ්වරය මට්ටු කරන්න පුළුවන් සහ සමාජවාදී දිනාගත හැකි කියලා ඔබ ඊට අනුගත වෙනවද? අවනත වෙනවද? මෙහෙමයි රොෂා. මට දෙතර තිබෙන ප්‍රශ්නයක්. මට තේරෙනවා ඔබ වහන ප්‍රශ්නේ දැන් මේ අපි වගේ ව්‍යාපාර වලට හැමදාම මුණ දෙන්න වෙන ප්‍රශ්නයක් නේ මේ. නෑ මම මේ ප්‍රශ්නේ අහන්නේ දකුණු අප්‍රිකා උදාහරණයක. ඔබ දන්නව නෙල්සන් මැන්ඩෙලාට වෙච්ච දේ? සියලුම කළු ජාතික නෙල්සන් මැන්ඩෙලාට කිව්වා අපි සුද්දන්ව රටින් පළවාරන වෙඩි තියලා මරලා දාන්න ඕන කියලා. මැන්ඩෙලා ඔබ ඔහුගේ ජීවිත කතාව දන්නවා නම් මම විශ්වාස කරනවා කියවා ඇති. හැබැයි මැන්ඩෙලායිට එකඟ වෙන්නේ නෑ. ඔහු කියනවා අපට ඡන්ද බලය දීලා අපේ නායකයා පත් කරගන්න ඉල්ලමු. ඊට පස්සේ අපි රට හදමු කියලා. ඒ මොහොතේ ਉਹ අපි ගත්තනම් මහා ජන සංහාරයක් දකුණු අප්‍රිකාව වෙනවා. එමුනම් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ තමන්ගේ අනුගාමිකු සියල්ලන්ටම සමන් දෙන නායකයාද නැත්නම් හෘදයට කණ්ඩායම මෙහෙවන්නාද? මහානේයි. ඔව් දැන් ඇත්තටම දැන් සමාජිකත්වය මේ මේ රටේ දේශපාලනය, ලෝකයේ දේශපාලනය, රටේ ඉතිහාසය ලෝකයේ දේශපාලන ඉතිහාසයේ ඉදිරි ඉලක්ක සම්බන්ධයෙන් වඩා අවබෝධයක් සහිත පිරිසක් සමාජිකත්වයේ. ඔවුන් අභව්‍ය තෝරාගත්තු පිරිසක් ඔබේ සමාජික වෙන්නේ ක්‍රම අනිවාර්යයෙන්ම මෙහෙමනේ පක්ෂයක දැන් බුද්ධිතලයේ සමාජිකයෝ කියන්නේ ඔවුන් යම්කිසි ආකාරයක දේශපාලන ක්‍රියාකාරීත්වයක් දේශපාලන ක්‍රියාකාරීත්වයක නියැලිලා තමයි පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්න කුඩා කණ්ඩායමක් නෑ කුඩා කණ්ඩායම කියනට වඩා ඔවුන් දේශපාලන ක්‍රියාකාරීත්වයක නියැලිලා තමයි සමාජිකත්වය ලබා ගන්න. එතකොට ඔවුන්ට පක්ෂයක තියෙන මතවාදය, පක්ෂයක තියෙන දේශපාලන අදහස් උදහස් ගැන විශේෂයෙන් අපි වගේ ව්‍යාපාරික මාක්ස්වාදී දැක්ම සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි පරිචයක්, අවබෝධයක් සහ ව්‍යවහාරික අත්දැකීමක් තියෙනවා. බහුතරයේ ඉන්නේ තරුණ ප්‍රජාව. ඔවුන් කිව්වොත් අපි මෙහෙම කරමු කුමා මහත්තයා කියලා ඔබ ඇතුළු ඔබේ දේශපාලන මණ්ඩලයේ තීරණයක් ගන්න වෙනවා. ඔව් සමාජික ඔබ කියන විදිහට සමාජිකත්වය ඔබලා ගරු කරනවා. ඔව් සමාජිකත්වයේ තරුණද
ඔවුන් වැඩිහිටි පරිණත කියන වයසෙන් පරිණත වෙනවා කියන එකට වඩා අපි මෙතනදී බලන්නේ සමාජිකත්වයේ තියෙන දේශපාලන අත්දැකීම සහ දේශපාලන පරිචය. ඔවුන්ගේ තියෙන දේශපාලන දැක්ම. ඒ නිසා එකවරම අදාළ නොවන තීන්දුවක් ගන්න තරම් මම හිතනවා අපේ සමාජිකත්වය එහෙම මේ මේ දුර්වල නැහැ. නම් මං අසම්පාදක ක්‍රියාවෙන් ඇහුවා. ඔව් ඒක තමයි. දෙවෙනි කාරණේ. ඒක තමයි මං කියන්නේ ඒක ඒක දැසි වැස්සොත් ගඟ ගලා. ඔය කිව්වොත් ඔබේ තර්කයට අනුව කුමක්ද මම හිතන්නේ ඒක ඒක බලන්නේ. ඒ ප්‍රශ්නේ දැන් මට ඕන විදිහට මම ප්‍රතිනිර්මාණය කරගත්තාම තියෙන්නේ සාමාන්‍යයෙන් සමාජිකත්වයේ වැනි මේ මේ යථාර්ථයේ පවතින්නේ නැති කරන්න බැරි අතාරිකය කියලා පේන දෙයක් යෝජනා කරන්න තියෙන ඉඩකට. මොකද ඒකට ඉතිහාසයක් තියෙන සමාජිකත්වයේ ආපු ඉතිහාසයක් තියෙනවා. දැන් ඔබ කියන ප්‍රශ්නේ දැන් දැන් සමහර කාලද ඔබ නෙල්සන් මැන්ඩෙලාගේ උදාහරණය ගත්තා. ලෝකේ වෙන උදාහරණ තියෙනවා. මෙවැනි අවිගත් නැගිටීම් තිබිච්ච කාලේ අවිගත් නැගිටීම් වලින් රාජ්‍ය බලය අල්ලාගත්තු අධ්‍යක්ෂින් තියෙනවා. ඉතින් මේවා මේවා ඉතිහාසමය සන්දර්භයක් ඇතුළේ සිද්ධ වෙච්ච දේ. මැටිස්ටාව එලවන්න බෑනේ මල් පහන් පූජකලා නේද? ඒ ඒ තිබිච්ච ඉතිහාසමය සන්දර්භයෙන් කලවලා කස්රට සිද්ධ වුණා. ඔව් ඒකෙන් අයින් කරලා අපිට ඒ ඉතිහාසමය තත්වයන් ප්‍රතික්ෂේප කරලා අපි දැන් ඉතිහාසයේ වෙන කාල පරිච්ඡේදයකදී අපිට ඒක ගැන කතා කරන්න අමාරු. ඒ තත්වයට යන්න ඕන, ඉතිහාසයට යන්න ඕන, ඒ තිබිච්ච සියලුම තත්වයන් අපි හදාරන්න ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ එවැනි ක්‍රියාවක් වළංගු වුණාද නැද්ද? ඒක හරිද වැරදිද කියලා. ඉතින් එක්තරා ආකාරයකට මේ දකුණු අප්‍රිකාවේ තිබිච්ච වර්ණභේදවාදී පාලනය සහ විශේෂයෙන් වර්ණභේදවාදී සුළුතර රාජ්‍යයේ බලපෑමට කළු ජාතිකයන් මුහුණ දෙලා තිබිච්ච තත්වය, ඔවුන්ට තිබිච්ච දරිද්‍රතාවය, ඔවුන් මුහුණ දෙලා තිබිච්ච සමාජ ආර්ථික පීඩනය, මේ වගේ බරපතල කරුණුත් එක්ක ඒ එදායේ සමාජයකට මුහුණ දෙද්දී දක්වපු ප්‍රතික්‍රියාව මම හිතන්නේ අපි ඒ සන්දර්භය තුළ තේරුම් ගන්න. විශේෂයෙන් දැන් අපි 1987 මේ කාලෙත් මම දන්නවා මේක නිතර අපි අතර සාකච්ඡා වෙන ප්‍රශ්නයක්. මම මාධ්‍යවලදී මේක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මම කෙටියෙන් හරි කිව්වොත් එදා සන්දර්භයත් එක්සත් ජාතික පක්ෂ රජය 1977 බලයට පත්ලා ජයජදන මහත්තයා ඉතින් වෘත්තාර්ථිකය හඳුන්වලා දෙද්දී ඒකට දේශපාලන බලය හැදුවේ 1978 ව්‍යවස්ථාව සංශෝධනයකින් ජනාධිපති වෙලා. දැන් මේ මෑත කාලෙත් අපි මේ ඒකාධිපති ව්‍යවස්ථාගෙන සාකච්ඡා කරන තත්ත්වයක් තිබුණා. එතකොට 80 ජූලි වර්ජනය, 81 සංවර්ධන සභා ඡන්ද කොල්ලේ උතුරේ උතුරේ පුස්තකාල ගිනි තැබීම්, 83 කළු ජූලිය මේ පක්ෂ තහනම, මේ වගේ මහා දැවැන්ත ක්‍රියාවලියක් පිටිපස්සේ තමයි එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ. ඒ නිසා ඒ ඒ සන්දර්භය තුළ තමයි අපි සාකච්ඡා කරන්නේ. ගොඩක් අයට අතීත අමතකයි. ගොඩක් අයට මහත්මයා ඔවුන්ට චෝදනා කරන ලේසි. හැබැයි ඒ தත්ත්වය උපපාතිකව සිද්ධ වෙච්ච දෙයක් නොවේ. සමාජ තලයේ වෙච්ච සමාජ ආයතනවලම ක්‍රියාකාරීත්වය නිසාමත් වෙච්ච කාරණාවක් කියලා ඔබ පැහැදිලි කරනවා. ඔබතුමාගෙන් මම දැනගන්න කැමති, ඔබ කිව්වා මාක්ස් ලෙනින් දර්ශනය විශ්වාස කරන ඒ මතවාදයේ වශයෙන් පිළිසෙ සිටින පක්ෂයක් හැටියට. මම ඔබෙන් දැනගන්න කැමති කොහොමද මේ පෙරටුගාමී කියන නම හැදුනේ මේ පක්ෂයට? පක්ෂ බිහි වෙන්නේ කොහොමද? ඒ සඳහාත් පසුබිමේච්ච කතාවක් ඇතිනේ. ඔව්, දැන් එකක් තමයි ඔබ දන්නවා අපි එක්තරා කාලයක විශේෂයෙන් දැන් මගේ පුද්ගලික අත්දැකීම ගත්තත් අපේ පක්ෂයේ බොහෝ සහෝදර සහෝදරයන් අත්දැකීම ගත්තත් අපි ජනතා එක්තු ප්‍රොණේ දේශපාලන ඉතිහාසයක් එක්ක අපි සම්බන්ධයි. එතකොට අපි 2011 අගභාගයේ 2012 තමයි අපි ආරම්භයේදී මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කරන්නේ. එතකොට මුලින්දම් අපි අපේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ පදනම් වුණේ මාක්ස් ලෙනින්වාදී දේශපාලන පදනමකින් දැක්මකින්. දැන් මේ මාක්ස් ලෙනින්වාදී කියන එකත් මහදර රටේ ජනතාව මේක වඩා නිවැරදිව වටහා ගන්න ඕන. මොකද හේතුව දැන් මේ මාක්ස්වාදී කියලා කියන්නේ මේ අපේ ලෝකයේ පිළිබඳ දැක්ම. ලෝකයේ පිළිබඳ වඩා දර්ශනයක්. ඔව්. ඔව් දර්ශනයක් එක පැත්තකින් ඒක ලෝක දැක්මක්. මාක්ස්වාදී කියන්නේ ආගමක් නෙවෙයි. මාක්ස්වාදී කියන්නේ රෙසිපි එකකුත් නෙවෙයි. මේ අහවල් ප්‍රශ්නෙට මෙන්න මේ උත්තරේ තියෙනවා. මේ අහවල් ප්‍රශ්නෙට මෙන්න මේ මේ වගේ සැලසුම් හදන්න පුළුවන්. නැත්තම් මේක මේ මේ තත්වයන් වෙනස් වෙනකොට මේකට ගැළ අපි වෙනස් නොවි හැමදාම එකම විදිහට බාර ගන්න ඕන තත්වයක්. ඒක ආගමක් වගේ වුණාම එහෙම වෙනවා. ඉතින් එහෙම තත්වයක් නෙවෙයි. මනෝරාජික නෑ. මාක්ස්වාදී කියන්නේ නැත්තම් මනෝරාජික නෑ. නෑ. පැහැදිලිවම මාක්ස්වාදී මනෝරාජ්‍යයට විරුද්ධව ගොඩනැගිච්ච දේශපාලන දැක්ම තමයි මාක්ස්වාදී. ඇත්තට මාක්ස්වාදයෙන් කරේ අපි මේ ජීවත් වෙන සමාජය වඩා හොඳින් විස්තර කරපු හැම දෙයක්ම මේකේ ආර්ථික පදනම, ආර්ථිකය කොහොමද වැඩ කරන්නේ, එතකොට ඒකත් එක්කම සමාජ ජීවිතය කොහොමද වැඩ කරන්නේ, විවිධ දේශපාලන මතවාද අදහස් සුදහස් කොහොමද නිර්මාණය වෙන්නේ, මෙන්න මේ කියන කාරණේ සම්බන්ධ මූලික දැක්ම. ඒක සර්වකාලිකද මාක්ස්වාදීකද? ඔව්. දැන් මාක්ස්වාදයේ මූලික පදනම, මාක්ස්වාදී දැක්ම මූලික පදනම් ගත්තාන් පස්සේ ඒක ධනේශ්වර ක්‍රමයේ විස්තර කරන්න
ලෝකයේ වෙනත් කිසිම يعني මේ අපි ජීවත් වෙන ක්‍රමය විස්තර කරගන්න අපි හිතනවා මාක්ස්වාදයේ ඇරෙන්න වෙන කිසිම දැක්මකට මේ ලෝකය විස්තර කරන්න බෑ. එතකොට දැන් මම කියන්න හැදුවේ මේක. ඒ කියන්නේ දැන් මාක්ස්වාදයේ බිහි වුණේ දැන් අපි හිතමුකෝ දැන් කාල් මාක්ස් එංගල්ස්ලා 1800 ගණන් වල මුල් භාගයේ අග භාගයේ වෙනකොට මේ මේ ජර්මනියේ එංගලන්තයේ ඇතිවිච්ච අධදකීම් එක්ක. ඒතර ඒවයි මහා විශාල කාර්මික විප්ලව රමේ සිදුවෙච්ච කාලය. ඒතර ඒ කාලේ තමයි ධනවාදී හිණික අඳුරගත්තේ මේ අපි ජීවත් වෙන සිස්ටම් එක. දැන් දැන් දැනුත් අපි ඉන්නේ ලංකාවෙත් එවැනි ක්‍රමයක. හැබැයි කාලානුරූපව ඉතිහාසමය කාලය ගලා යද්දී ඉතිහාසයට අනුව තත්ත්වයන් වෙනස් වෙනවා. ආර්ථිකයේ ස්වභාවයන් වෙනස් වෙනවා. දැන් අපි 77 කලින් හිටියා රාජ්‍ය ඒකාධිකාරී ආර්ථික ක්‍රමයක. පස්සේ 77 න් පස්සේ ඒක විවෘත ආර්ථිකය කිව්වා. දැන් අද වෙනකොට අපි ඒක දන්නවා ඒක වඩා නිවැරදි දේශපාලන තේරුම ඒක නව ලිබරල් ආර්ථිකයක් කියලා අපි කියනවා ආර්ථික ක්‍රමය. ඒතර දේශපාලන තත්ත්වයන් ඊට අනුව වෙනස් වෙනවා. ව්‍යවස්ථා වෙනස් වෙනවා. ඒතර දැන් මේ 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 වෙනස්කම් වලට ගැළපෙන ලෙස අපි මේ මාක්ස්වාදී පදනම කියලා කියන්නේ මේ පදනමෙන් අපි මේක විස්තර කරගන්නවා. මේක විග්‍රහ කරගන්නවා. ඒක රුසියාවේ කරපු දේ හැමම ගණන්ලා මෙහෙ ගලපන්නවත් චීනයේ කරපු දේවල් ගණන්ලා ලංකාවේ ගලපන්නවත් එක ඓතිහාසික කාලයක 1900 ගණන් මුල් කාලේ කරපු දේ 2010 දශකයේ ආරම්භයේදී කරන්නවත් අපි එහෙම කරන්න බෑ. ඒ නිසා මේ මාක්ස්වාදයේ ආගමක් ලෙස නැතුව ඒක විද්‍යාවක්. ඒක විද්‍යාවක් ලෙස කොහොමද අපි ඒක පරිශීලනය කරන්නේ? වඩා නිර්මාණශීලී ලෙස කොහොමද අපි සමාජයට ඒක සම්බන්ධ කරගන්නේ? අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නේ? අපේ ජීවිතවල මේ වෙන චලනයන්ට කොහොම සම්බන්ධ කරගන්නේ කියන එක මම හිතන්නේ ඒක තමයි අපි ඉස්සරහ තියෙන අභියෝගය. ගොඩක් වාමාංශික ව්‍යාපාර සාර්ථක වීමෝ අසාර්ථක වීමෝ තීරණය වෙන්නේ මෙන්න මේ නිවැරදි දැක්මක් එක්ක මේ ලෝකේ විස්තර කරන වඩා නිවැරදි දේශපාලන තීරණ ගන්න සමත් වීමෝ අසමත් වීමත් එක්ක. يعني මෙවලමක් තියෙනවා දර්ශනය අතුන එක භාවිතාවේදී අපි අපිට අවශ්‍ය විදිහට හසුරවා ගන්නවා. අනිවාර්යයෙන්. ඒක අපේ ඒක තමයි දේශපාලන පක්ෂයේක කාර්යභාරය. මට වඩා ඊටාම ගැඹුරින් මේ දේශපාලනේ කියවාගෙන අධ්‍යක්ෂින් ලබලා ගැටිලා වැටිලා හිරේ විලංගුවේ ගිහිල්ලා මතවාදී අරගලව හිටපු ඔබ පක්ෂනායකයෙක්. පක්ෂනායකයා කියන්නේ පෙරටුගම් පක්ෂනායකයෙක් නෙමෙයි මම කියන්නේ ඔබ යම් සමාජයට යම් දේශපාලන කණ්ඩායම් නායකත්ව දුන්න කෙනෙක්. මම අහන්නේ කොහොමත් ධනේශ්වරය ජය ගන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල වැඩක් ඉඩක් තියෙනවද? මේ කියන ඔබ නව ලිබරල් වාදය අපි නැත්තම් ධනේශ්වර ක්‍රමයේ අධිරාජ්‍යවාදී බවට පත් වෙලා කියන නූතන මේ සිස්ටම් එක චේ සරලින් මහනනවා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න මාක්ස් ලෙනින් වාදේ කොතනද යොදා ගන්න පුළුවන් ප්‍රායෝගිකද නැත්නම් මේක කළ හැක්කේම විප්ලවයකට කුමක්ද ඔබලා විශ්වාස කරනදාම ජනතා විමුක්ති පෙරමුණ මුල්ගොයේදී විශ්වාසිත හැබැයි දැන් කුමක්ද වෙලා තියෙන්නේ වාමාංශ ව්‍යාපාරයට ඔව් දැන් ඔබ ඇත්තටම දැන් මේ අපි නිරන්තරයෙන් මම ඔබලා තල්ලු කරන්නේ නැහැ මට තේරෙනවා මට තේරෙනවා මම තරුණට යෝජනා කරන්නේ නැහැ ඒ නොකළ යුතුයි අපි සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදීව ලිච්ඡ විපාලනය සමගිව රැස් වෙලා එහෙම මේ සුන්දරයි මේ වචන ටික සාද්දේ හැබැයි මේ සිස්ටම් චේන්ජ් එකට යන්න බරපතල කැපකිරීමක් අවශ්‍ය වෙනවා. ඉතිහාසය කියලා තියෙන්නේ. ඔව්. ඉතිහාසය කරලා තියෙන්නේත් එහෙමයි. ඔව්. අපි කොහොමද දැන් මේ සිස්ටම් චේන්ජ් එක ඔබ කියන වෙනස පෙරට ගේන්නේ? දැන් මෙහෙම රෝෂන් දැන් එකක් දැන් අපි කියන්නේ දැන් සමහර ව්‍යාපාර. දැන් ඔබ අහපු ප්‍රශ්නෙම කොටසක් තියෙනවා. දැන් අපේ රටේ තියෙනෝනේ ඉතිහාසයේ මේ මේ සමාජවාදය ගැන කතා කරපු ව්‍යාපාර. අපි කියන එක පැත්තක ඉපැරණි වමේ ව්‍යාපාර. එතකොට සමසමාජ කොමියුනිස්ට් ව්‍යාපාර තිබුණා ඒ ශාල බලය ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය සමසමාජ පක්ෂය 1935. එතකොට දැන් එතැන් පටන් දිවිජ ඉතිහාසයක් තිබුණා. මේ විශාල වශයෙන් දේශපාලන බලය තිබුණා, ජන ජනතාවගේ ප්‍රසාදය තිබුණා. නමුත් අවසානයේදී ඒ තිබිච්ච ඉලක්ක වලට යන්න බැරුව ගියා. එතකොට තරුණ රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ඉතිහාසෙ එක්තරා මොහොතක 1960 දශකයේ මැද භාගයේ ගොඩනැගුණු ජනතාවක් පෙරුණා. සම්බන්ධරගල දෙකකට සම්බන්ධ වෙච්ච. නමුත් අවසානයේදී ඒ ඒ ඒ වාමාංශික දේශපාලන වැඩපිළිවෙළ ජයග්‍රහණය කරගන්න අසමත් වුණා. අවසානයේදී පැරණි වමේ ව්‍යාපාරය වගේම මේ තරුණ රැඩිකල් වමේ ජයපෙත් පැරණි වමේ ව්‍යාපාරය බවට පත් වුණා. ඉතින් අපිත් ඒ ව්‍යාපාරයේ හිටියා. අපිත් ඒවේ අඩුපාඩු සම්බන්ධ වුණා. අපිට ස්වයං විවේචනයක් තියෙනවා. අපි බැහැර කරලා අපි මේ වඩා පාරිශුද්ධයි කියලා හිතන් අපිට ඒකෙන් මඟ හරින්න බෑ. මොකද අපි ඇති මේ අපිත් ඒ තීදු තීරණ වල කියන්න. මොකද මමත් 1994 සිට මේ දේශපාලන මණ්ඩලයේ හිටියා 2012 වෙනි 11 වෙනකම්. ඉතින් නමුත් දැන් ඇත්තටම තියෙන ප්‍රශ්නේ දැන් ඔබ කියන දැන් මේ සිස්ටම් චේන්ජ් එක. දැන් මේක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ක්‍රම වෙනස. කොහොමද මේ ඔව් මේ ක්‍රමය කොහොමද වෙනස් කරන්නේ? දැන් ඇත්තටම නුසුදුසු නම් ඔව් ක්‍රමය නුසුදුසු නම් ක්‍රමය වෙනස් කළ යුතුයි. දැන් පළවෙනි ප්‍රශ්නේ
හැම වෙලාවෙම මේ වාමාංශික ව්‍යාපාර ගිහිල්ලා හේතු වෙන තැන තමයි මේ ක්‍රම විරෝධය සිස්ටම් එක චේන්ජ් කරනවායි කියන තැනින් බැහැර වෙලා තමුන්ගේ අරගලය එක්තරා මොහොතකදී හති වැටිලා දුර්වල වෙලා වෙන දේ තමයි සිස්ටම් එකත් එක්ක අනුගත වෙන තැනට යන්නේ සිස්ටම් එකට අනුගත වෙනවා පරණ මම කියුවේ පෙරණිවා මේ ව්‍යාපාරය සභාග දේශපාලනට ගියා වගේ අසුගන්න මේ සිස්ටම් එක කොහොමද පත්වෙන්නේ පස්සේ ඒ වගේම අපිට ජනතාවෙන් තුනෙත් අපිට සිද්ධ වුණා සම්දාන ගහලා ජනාධිපතිතුරුපත් කරන්න පත් කරපු අය බරද්දන්න උත්සාහ කරන්න මේ වගේ ගොඩක් දේවල් කරලා දැන් මෑත අපිට අත්දැකීම 2015 ජනාධිපතිතුරුණේදීත් ජනාධිපතිතුරුපත් කරන්න ජනතාවෙන් තුන සිද්ධ වුණේ ඒකත් එක්ක ඒ කියන්නේ මේ ක්‍රමයක් එක්ක අනුගත වෙන්න සිද්ධ වුණා ඒතර දැන් මේක හරි අමාරුයි ඒ කියන්නේ මේ ක්‍රම විරෝධී දේශපාලනයක පවතින එක අතිශය අමාරුයි මොකද මැතිවරණ වලින් ජයග්‍රහණ පෙන්වන්න ඕන ඒවැ ඉලක්කම් පෙන්වන්න ඕන අතට සමාජික පිළිසබල කරන්න ඕන හිතවතුන් සතුටු කරන්න ඕන මේක බලයේ තියෙන ව්‍යාපාරයක් කියලා සමාජයට දැනෙන්න සලස්වන්න ඕන මෙන්න මේ වගේ විවිධාකාර අභියෝග එනවා මේ විවිධාකාර ප්‍රශ්න එනවා ඒතර දැන් ඇත්තටම දැන් අප පළවෙනි ප්‍රශ්නයක් අහන්න ඕන දැන් මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනද කියලා මම හිතනවා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා රටේ බහුතර ජනතාව පිළිගනී කියලා මොකද මේ සිස්ටම් එක දැන් අපිට හොඳ නැහැ මේ සිස්ටම් එක ලෝකේ කොහෙත් හොඳ නැහැ ලෝකේ කොහෙත් හොඳ නැහැ ඉතාලම දියුණුවයි කියලා කියන සමහර බටහිර රාජ්‍යන්ටත් මේක හොඳ නැහැ ඇමරිකාව ප්‍රංශය ඉතාලිය ස්කැන්ඩිනේවියන් රටවල් ඕස්ට්‍රේලියාව මේ කොයි පැත්තෙන් ගත්තත් අපි දන්නවා මේ ප්‍රශ්න ගොඩක් එන්න එන්න වර්ධනය වෙමින් යනවා දැන් පහුගිය කාලේ ඇමරිකානු ජනාධිපතිවරුන් වගේ එකක් උදාහරණයක් ගත්තොත් අපිට පේනවා ට්‍රම්ප්ගේ ප්‍රකාශ හරි මේ ගත්ත හැමසේ නව ජනාධිපතිවරයාගේ අපිට තේරෙනවා මේ මේ ක්‍රමයේ තියෙන අසාර්ථකත්වය කියන ඔහුගේ ප්‍රකාශ මම කියන්නේ ඔහුගේ දේශපාලනය හොඳයි කියලා නෙවෙයි නමුත් ඔහුගේ ප්‍රකාශනය ඉතින් ඒ වගේම තමයි අපේ රටේත් අපේ රටත් මේ ක්‍රමයට අපි අනුගත වෙලා ගෙවිච්ච වසර 69 කට විතර ආසන්න කාලයක් පුරා අපි දැන් අත්දැකලා තියෙනවා මේක දවසෙන් දවස පරිහානියට යනවා මේක කම් කරවන්න හොඳ නැහැ මේක ගොවියන්ට හොඳ නැහැ මේක තරුණයින්ට හොඳ නැහැ මේක කාන්තාවට හොඳ නැහැ මේක දරුවන්ට හොඳ නැහැ දරුවන්ගේ ළමා කාලයක් නැහැ දරුවන්ගේ ළමා කාලය යහුසි කරන මේක මැදපන්තියට හොඳ නැහැ මේක කලාකරුවන්ට හොඳ නැහැ බුද්ධිමතුන්ට වෘත්තිකයන්ට මේ හැම කෙනාටම මේ තත්ත්වය ක්‍රමානුකූලව පීඩනයක් වෙමින් යනවා කොහොමද කළ යුත්තේ අනිවාර්යෙන් එනිසයි මම කියන්නේ ඒ තියෙන සමහර අයට තියෙන දැඩි ආර්ථික පීඩාව විශේෂයෙන් සමාජයේ අපි දැන් කියනෝනේ දැන් මේ පීඩා තාම ආර්ථික වශයෙන් අමාරුම පිරිස ඒගොල්ලෝ තමයි බහුතරය රටේ ඔවුන්ට තියෙන දැඩි ආර්ථික පීඩාව ඒ ආර්ථික පීඩාවත් එක්කම ගොඩනැගිච්ච සමාජ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගොඩක් මැදපන්තියට එන්න එන්න ඔවුන්ගේ ආර්ථික පීඩාවේ යම් යම් තැන් ඔවුන් ලියාගත්තට ඊට පස්සේ ඔවුන්ට තියෙන දැඩි මේ සමාජීය පීඩාව ඔවුන්ගේ සංස්කෘතික පීඩාව ඔවුන්ගේ දැඩි ආතතිකින් ජීවත් වෙන චරිත අපි දකින්නේ අපි දන්නවා කුටුම්බයේ ප්‍රශ්න මෙතන විකල්පය නිසා මේ ක්‍රමයේ වෙනසක් ඒතර දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමය මොකක් පදනම් කරගෙනද තියෙන්නේ මොකද්ද මේ ක්‍රමය කියලා අපි කියන්නේ මොකද්ද මේ ක්‍රමය කියලා කියන්නේ මේ ක්‍රමයේ පදනම් මොකද්ද පළවෙනිම කාරණේ තමයි සුළු පිරිසක් අතට ධනය බලය ඒකරාශි වෙන සාතිශය බහුතරයක් අතට එහි ප්‍රතිලාභ නොයන මේ ඇති නැති පරතරය අකණ්ඩව ක්‍රමානුකූලව වර්ධනය වෙන දිශාවට පවත්වාගෙන යන තත්වයක් තමයි මේ ක්‍රමය කියලා කියන්නේ අපිට සංඛ්‍යාලේඛන ඕන තරම් තියෙනවා මේ අපි මේ කියන ධනේශ්වර කියලා කියන මාධ්‍ය වලින් අපිට ඕන තරම් සංඛ්‍යාලේඛන අපිට ගන්න පුළුවන් දැන් පහුගිය දැන් මේ මෑත 2014 විතර වෙද්දී ලෝකයේ 1%ක් අතේ තියෙනවා ලෝකයේ ජනතාවගෙන් භාගයක ධනය ලෝකයේ මුළු ජනගහණයෙන් භාගයක ධනය 1%ක් වගේ පිරිසක් අතර සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ අපේ රට ගත්තත් මේ ඇති නැති පරතර එන්නේ වර්ධනය වෙනවා ඒතර මේක තමයි මේ ක්‍රමයේ මූලික පදන ඔබ දන්නවා පහුගිය අපේ පැහැදිලි කුමාර මහත්මයා ක්‍රමයක් පැහැදිලි ක්‍රමයේ තිබෙන නිස්සාරණත්වයක් පැහැදිලි හැබැයි අපිට දැන් මේක වෙනස් කරගන්න හොයන මාවත පැහැදිලි එතන තමයි කාටත් නැහැ හැමෝම මාවතක් තිබෙන බව පෙන්වමින් ඉදිරියට ගමන් කරනවා නමුත් පහුගිය අවුරුදු 50-60 ඇතුළත එහෙම සමාජ වෙනසක් අපි දැක්කේ නැහැ අන්න අයත් මේ ගොඩේම කොටස් කරලා බලනවා අවසානයේ මේ 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 ක්‍රමයටම අනුගත වෙලා ගමන් කරනවා අපි බලමු පෙරටු ගාමි සමාජවාදී පක්ෂය අපේ රටේ අලුත් දේශපාලන සංස්කෘතිය හඳුනා දෙන්න පුළුවන් පිරිසක් කොහොමද උන්ගේ වැඩසටහන කියලා මේ විලාසය පස්සේ හිතවතුනේ අපි ඉලක්කය සමග සිටින්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සංවිධායක ලේකම් තනතුරු හබවන කුමා ගුණත් මහත්මයාත් එක්ක කතා කරන්නේ දැන් අපි හැමතැනම අපිට පිටපොට පැටලිලා වැරදිලා වගේ අධ්‍යාපනය සෞඛ්‍ය හැමතැනම ප්‍රශ්න තිබෙනවා හැබැයි සුළු පිරිසකට මේක ප්‍රශ්නයක් නැහැ දැන් මේ
පරිවර්තනය සමාජවාදය කියන කාරණාව එක කාලෙක මනෝරාජ්‍යක වුණා ඊට පස්සේ ඒක ප්‍රායෝගිකතලට ආවා ඊට පස්සේ ප්‍රතික්ෂේප වුණා නැවත ශ්‍රී ලංකාවට අපිට උත්තරීතර සමාජවාදී සමාජ වටපිටාවක් අපි ජීවත් වෙලා නැහැ අපට අත්දැකීමක් නැහැ අපි අවුරුදු 500ක් 600ක් 700ක් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටියේ ඊට පස්සේ අවුරුදු 67ක් දැන් නිදහස ලැබලා තියෙනවා 69ක් විතර දැන් ඊට විකල්ප ධාරාවක් බවට පත් වෙන දැන් තවත් පක්ෂයක් ඇවිල්ලා දැන් තමයි 2012න් පස්සේ දැන් තමයි දැනෙන්නේ පෙරටුගාමී පක්ෂිකුත් ලංකාවේ තියෙනවා වෙනවා කියලා හැබැයි අපිට ඒක දැනෙන්නේ ශිෂ්‍ය මර්ධනය කරනකොට පාරට බැලලා කඳුළු ගෑස් කනකොට එතකොට අරගල කරනකොට අට්ටාල නැගලා දින සති මාස ගණන් වුණු උදුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාර නිලන විතරයි දැනෙන්නේ හැබැයි මෙහෙම යන්න පුළුවන්ද දැන් මේ එතකොට ඒ වුණ දකින්න තව ප්‍රශ්න කඩා කප්පල්කාරයෝ මේ රට ආපස්සට හරවන්න ආපු අය කාල කන්නේ එහෙම නැත්නම් තවත් අවිගන්න හදන දඟලන පිරිසක් කියලා මම මේ හැමෝම කියනවා එහෙම කියනවා නෙවෙයි මේ පොදු මහජන මතයක් මම දැන් ක්‍රමයේ තුලින්ම හදලා තියෙනවා. ඒතකොට මේ දරුව දැක්කම පප්පොප් දාලා යන මේ වෛද්‍ය ශිෂ්‍යෝද පාරේ ගුටි ගන්නේ. අපි ගෞරව කරන ස්වාමින් වහන්සේලාද මේ තත්ත්වයට තල්ලු කරේ කියලා. මේ තල්ලු කරන හේතුවක් තියෙන ඇති. හැබැයි ඔබලත් අර ජනතා විමුක්ති පෙරමුණ තමයි කියලා ඒ කාට හරි හිතෙන්නේ මොකක්ද මේක වෙනස? GVP එකයි පෙරටුගාමි අතර වෙනස මොකක්ද? දැන් පළවෙනි කාරණය තමයි මම ඔබට ඉස්සෙල්ලා අපි අර සාකච්ඡා කරගෙන ආපු පෙළේ එක මොහොතක් තිබුණා අපි ඒකට කතා කරන්න අවස්ථාවක් තිබුණා. ඔබට අවස්ථාවක් තිබුණා. ඔව් ඒ අවස්ථාව තිබුණා. ඒ කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක දේශපාලන අරමුණු සම්බන්ධයෙන් අපි තාම ඔය මම හිතන්නේ ඔබ ගේන ඉක්මනටම තමයි අනාගතේ අතීතේ රැඳෙන්නේ නැතු කාලය වැඩි කරගන්න. ඒක හොඳයි. ඒ නිසා මේ අපිට මූලික අරමුණු ජනතා විමුක්ති පෙරමුණේ තිබුණේ සමාජවාදී ගොඩනැගීම. ඒතර රෝහණ සහෝදරය ඇතුළු අපේ පක්ෂයේ අපි විප්ලව දෙකකට මුණ දුන්නා. අපි කවි කරලි දෙකක් ආවා. මේ වගේ දන්නවා ඔබේ ඉතිහාසයේ රටේ ජනතාවත් ඒක ගැන දන්නවා. නමුත් කවුරුත් ආයතනයට යන්න කැමති නෑ. ඔව් නමුත් 2000න් පස්සේ විශේෂයෙන් 2000 දශකයෙන් පස්සේ ගෙවිච්ච කාලය තුල රටේ තිබුණ යුද්ධය සහ ඒ මතුවෙච්ච දේශපාලන තත්ත්වය විශේෂයෙන් මේ ආපු මේ නව ලිබරල් ආර්ථික තත්ත්වයත් එක්ක ජනතා ඇතුළුන අපි අසමත් වුණා. ඒ තත්ත්වය හොඳින්ම තේරුම් අරගෙන මේ වාමාංශික වැඩපිළිවෙල ඒ තිබිච්ච තත්ත්වයන් ඇතුලේ ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ ආණ්ඩුව හදන්න ජනාතුරුපත් කරන්න අර මං කිව්ව තත්ත්වයට දුර්වල වෙන්න. මේක අර වාමාංශික ස්වාධීන දේශපාලන ගමනක් හැටියට වාමාංශික දේශපාලන ගමනට යන්න තිබිච්චේ දේශපාලන කරායත් උන සොයාත්ව ගියේ නැහැ. ඔව් ඒ නිසා ඒක දුර්වල වුණා. ඒක නිසා සමාජවාදය ගැන අදහස සමාජය තුලින් දුර්වල වුණා. සමාජවාදය ගැන විශ්වාසය දුර්වල වුණා. එතකොට මේ තියෙන ක්‍රමයටම සම්බන්ධ වෙලා මේ ක්‍රමයට සුදුහුණු ගාලා මේක හදන්න පුළුවන් කියන විශ්වාසයක් සමාජයට හැදුනා. ජාතිවාදය වගේ එකකට ඇද වැටුණා. ඒ කියන්නේ වමේ ව්‍යාපාරයකට එහෙම ජාතිවාදයට ඇද වැටෙන්න බෑ. බොහොම විවෘත වෙන කතාවක්. ඔව් බොහොම පැහැදිලිවම. එතකොට අපිට තියෙන සියලුම සිංහල, තමිල්, මුස්ලිම් සියලු ජන කොටස් අතර ඒකාබද්ධතාවයේ ගුණගීම හැකියාව. ඒකට දාලා වැඩපිළිවෙලක් වමේ ව්‍යාපාරයකට තියෙනවා. ඒතර මෙන්න මේ කරුණු වලින් තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය වෙනස් වෙන්නේ මූලිකව. අනිත් කාරණේ තමයි රොෂාන් අර ඔබ ඉස්සෙල්ලා ප්‍රශ්න දෙකක් මේක සම්බන්ධ කරගෙනම කිව්වහම මේ ක්‍රමය වෙනස කියලා කිව්වේ. දැන් මේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් දැන් අපි දැන් මැතිවරණ තියෙනවා. දැන් මේ සාමාන්‍ය මැතිවරණයක් අවුරුදු පහෙන් පහට මැතිවරණ තියෙනවා. ජනාධිපතිවරණ තියෙනවා. ඒතර මේ වෙන් තමයි පාලකය පත් කරගන්නේ. නමුත් අපි කියනෝනේ දිගට මේ පාලකය කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා දස් පක්ෂය නැත්තම් මේ දෙගොල්ලන්ගේ හවුල්ලාණ්ඩු එහෙම නැත්තම් රතු නිල් හවුල්ලාණ්ඩු මේ කුවාවත් මේ වෙවිලා මේ ක්‍රමය පවත්වාගෙන යෑමේ කොන්ත්‍රාත්තුව තමයි ගන්න. මාරුවෙන් මාරුවට. හැබැයි ක්‍රමය තියෙනවා දිගට. තාවකාලික බාරකරුවා. බාරකරුවා එනවා. ඒ නිසා අගමැතිවරු, ජනාධිපතිවරු, ඇමතිවරු වෙනස් වෙනවා, නම් වෙනස් වෙනවා, මූණු වෙනස් වෙනවා. හැබැයි ක්‍රමය ඉස්සරහට යනවා. ඉතින් අපිට ඒක තේරෙන්නේ පහුගිය කාලේ අපේ ජීවිත දිහා බැලුවම පස්සේ අපිට ක්‍රමයේ කිසි වෙනසක් නැහැ කියලා යනවා. එතකොට දැන් අපි ජයපේ වෙනස් වෙන තවත් මූලිකම තැනක් තමයි දැන් අපි දැන් ජයපේ එක තැනකදී වැටුණා මේ මැතිවරණ වාදය කියන තැනට. මැතිවරණ වාදය කියලා කියන්නේ මැතිවරණ ඇරෙන්න වෙන දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැන විශ්වාසය නැතිකම විසින් එන තත්ත්වයක්. ඒකෙන් මම කියන්නේ මේ මැතිවරණ අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. මේක හරියට රටේ ජනතාව දැනගන්නත් ඕනේ. මේ මැතිවරණ ප්‍රතික්ෂේප කිරීමක් හෝ මැතිවරණ වලට ඉදිරිපත් වීමේ ඒ අවස්ථාව අපි ඒක ප්‍රතික්ෂේප කරන දේශපාලනයක් අපේ නැහැ. අපි තාම පැහැදිලිව ඒ අවස්ථා රටේ ජනතාවට දේශපාලන දැනුම ගෙනියන්න, ඔවුන්ට අත්දැකීමක් ගෙනියන්න, අපේ මතය ගෙනියන්න එක පාවිච්චි කරනවා. ඒ අවස්ථාව. මොකද රටේ ජනතාවම අවධානයෙන් ඉන්න වෙලාවක් නේ. මොකද අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ ඡන්ද කාලේ දේශපාලනය කරන්නේ. දැන් අපිට ඕන රටේ ජනතාව, පොදු මහ ජනතාව මේ ඡන්ද කාලේට දින දේශපාලනයෙන් බැහැර වෙලා එතනින් එහාට ගිහිල්ලා ඉදිරි කාලේ 65ම බුද්ධිමත්ව දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙනේ මේ දේශපාලනය අපි හඳුන්වා දෙන්න ඕන. දැන් මේක තමයි වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් බලය ගන්න අය
ඡන්දකාලයේ බලය අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ දේශපාලනය කරනවා. ඒගොල්ලෝ බදු ගන්නවා, ඒගොල්ලෝ ජනතාව විරුද්ධව අනපන සම්මත කරනවා, ඉතිරිති ගේනවා, ජනතාවගේ ජන ජීවිතේ කඩාවැටෙන දේශපාලන තීන්දුව, ආර්ථික තීන්දුව ගන්නවා. හැබැයි ජනතාව ඡන්ද දීලා තව අවුරුදු පහක් ඉන්නවා. ඊගව ඡන්දෙදී මේකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ කියන්නේ ඒකපාක්ෂික සම්බන්ධයක් විතරයි ඊට පස්සේ එන්නේ, මෙතන පස්සේ. ඒ නිසා දැන් අපිට ඕන දෙපත්තර ගමන් කරන්නේ නැහැ. නෑ. ඒ නිසා අපිට ඕන මේ 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 මොන පක්ෂයට ඡන්දය දුන්නත් මේ පොදු මහ ජනතාව අඛණ්ඩව දේශපාලන ක්‍රියාකාරීත්වයක රඳවා ගැනීමේ දේශපාලන වැඩපිළිවෙළක්. ඒතර ඇත්තටම මේක තමයි දැන් මේ ක්‍රමය වෙනස් කිරීමේදී අපි කියවනේ දැන් මේ මේ ක්‍රමය මම ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ හරය මොකද්ද? ඒතර මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ ජනතාවගේ පාලනයක් ඕන. පහළ පන්තියෙන් වැඩ කරන ජනතාව, පොදු මහ ජනතාව. ඒ සියලු දෙනා, ඒ සියලු දෙනාගේම ඒකාබද්ධ පාලනයක් අවශ්‍යයි. ඒක ගොඩනගන්න නම් ඔවුන්ගේ බලයක් ගොඩනගන්න ඕනේ. ඔවුන්ගේ බලයක් ගොඩනගන්න පුළුවන් එකම ක්‍රමේ ඔවුන්ව දේශපාලනයට කැඳවීම. දේශපාලනයට කැඳවන්න තියෙන එකම විදිය තමයි රුෂාන් ඔවුන්ව මේ ඔවුන්ගේ තියෙන ප්‍රශ්න, ඔවුන්ට තියෙන සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, වර උතුරු මැද පළාත්වල තියෙන වකුගඩු ප්‍රශ්න වෙන්න පුළුවන්, ජලය සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. එන ඔවුන්ගෙන් කෙනෙක් පාර්ලිමේන්තු වෙනවා කියන එකද ඔබ කියන්නේ? නෑ නෑ, ඔවුන්ගේ තියෙන මේ මේ දෛනික ගැටලු මේ ඉවර වෙන්නේ නෑ. මේ ඉවර වෙන්නේ නෑනේ. මේ හැමදාම තියෙනවා. හැමදාම තමුන්ට තියෙන පීඩාවට එරෙහිව ඔවුන් සටන් කරනවා. ඔවුන් අරගල කරන්නේ මම මේ කියන්නේ අවසරයක් මේ පාරේ බුදියාගෙන නැත්තම් හැමදාම බෝඩ් අල්ලගෙන ඉන්නවා කියලා එක නෙවෙයි. නමුත් ඒ සඳහා වෙච්ච විවිධාකාර ආකෘති තියෙන්න පුළුවන්. ඒ සඳහා වෙච්ච අරගලයක පීඩනයක්. ඔව්. ඒ තමුන්ට එරෙහි තියෙන පීඩනයට එරෙහිව ඔවුන්ව සටන් කරන තැනට ඔවුන්ව ගේන ප්‍රතිවිරෝධයක් මතු කරනවා. එහෙම වුණොත් විතරයි අකණ්ඩ. ඒකත් මේ දවසකට කරලා හිටන් ආය මාස ගානකට මොකක්වත් මැදිහත් නොවීන එකක් නෙවෙයි. මොකද මේ ප්‍රශ්නේ වල හැමදාම තියෙනවනේ. එතකොට දැන් වෘත්ති සමිති තියෙනවා, ශිෂ්‍ය සංගම් තියෙනවා, ගොවි සමිති තියෙනවා. ඒවා තියෙන අතරේ මේ හැම කෙනාම අපසරයක් උන්ගේ සමාජ ජීවිතයක් තියෙනවා. උන් ගෙදර යනවා, කම්කරුවෙක් රස්සාවෙලා ගෙදර යනවා. ගෙදර ගියන් පස්සේ ඒ කුටුම්බේ මේ ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා. අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න ඔක්කොම ටික ආයේ ගෙදර තියෙනවා. ඔබට මට හැමෝටම පොදුයි. ඔව්. අන්නේ ඒ ප්‍රශ්නවලදී ඔවුන් ඒකට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන දේශපාලන ක්‍රියාකාරීත්වයකට අපි ගේන්න ඕනේ. ඒක මේක තමයි අපි කියන්නේ බහුජන ව්‍යාපාරය කියලා. මේක තමයි කියන්නේ බහුජන ව්‍යාපාර. මෙවැනි බහුජන ව්‍යාපාරය කරා විතරයි මේ ජනතාවට දේශපාලන ක්‍රියාකාරීත්වයකට ගේන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඔවුන්ගේ මනස වෙනස් වෙන්නේ, ඔවුන්ගේ චින්තනය. ඔබ කතා කරන බහුජන ව්‍යාපාරද මේ අපි දකින සිවිල් සමාජයේ? සිවිල් සමාජයේ කියන එක මම කියන බහුජන ව්‍යාපාරයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මොකද සිවිල් සමාජය එක්තරා ආකාරයකට ආණ්ඩු මාරු කිරීම වලදී මම කියන්නේ ඔවුන්ගේ අපේක්ෂා බොහොම මේ 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 කියන්නේ බොහොම වෙනත් අරමුණු තිබිච්ච අපේක්ෂාය කියලා මම කියන්නේ. උදාහරණයක් හැටියට දැන් 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී විශාල සමාජ ක්‍රියාකාරීත්වයක් තිබුණා. විශේෂයෙන් බුද්ධිමතුන් කලාකරුවන්යයි පිළිගත් සමාජ කොටස්, එසේ නම් ලද සමාජ කොටස් විවිධ පෙරමුණු හදාගත්තා මේ මේ බලමාරු සඳහා, ප්‍රයන්ත්‍රවාදී සඳහා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට මේ බලමාරුවකදී අවසන් වෙන බලමාරුවේ කටයුත්ත අවසන් වුණාන් පස්සේ එවැනි ඒ ක්‍රියාකාරීත්වය හැමම බිඳ වැටෙනවා. නමුත් අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වේවා, සෞඛ්‍ය ප්‍රශ්නය වේවා, අධ්‍යාපන ප්‍රශ්නය වේවා. දැන් අධ්‍යාපන ප්‍රශ්නේ මේ තියෙන්නේ මේ මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ මේ ගොඩනැගීම සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. අධ්‍යාපනය මුළුමනින්ම පොදු මහ ජනතාවගෙන් ක්‍රමානුකූලව දැහැගැනීමේ දේශපාලන ක්‍රියාකාරීත්වය. දැන් එහෙමනම් ඔබ කියන ඔය කාරණාවට බහුජන සංවිධානය වටා පොදු මහජනතාව එකතු වෙන්නේ නැත්තේ ඇයි? ඒක තමයි රොෂාන් අපි ඉස්සරහා තියෙන අභියෝගය. ඒක ඇත්ත. ස්වාධීනව ස්වභාවිකව ජනතාව මෙහෙම ඇවිල්ලා ඉන්නේ නැහැ. මේ 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 අධ්‍යාපන ප්‍රශ්න වේවා, සෞඛ්‍ය ප්‍රශ්න වේවා, මහා ජනසන්නිපාතයක් නැගලා අර ප්‍රංශයේ රජිනගේ මාලිගාව වටකරා වගේ වටකල්ලා රාබි වසන්තය වගේ ඇවිල්ලා මහා තෙරපුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔට වෙන විකල්පයක් තිබෙන්න ඕනේ. උන්ගේ ප්‍රශ්න නිරාකරණය කරන තැනක් පාර්ලිමේන්තුව, එක්ක ජනාධිපති මන්දිරය, එක්ක අරලිගහ මන්දිරය, කොහොමකෝ තැනක් තියෙන්න ඕනේ සවන් දෙන තැනක්. එහෙම තැනකුත් නැත්තම් කොහොමද මේ අය යන්නේ? මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වයට එක්ක මා සම්මුඛ සාකච්ඡා පවත්වනවා. ඇහුවා රොෂාන් අත් දෙකයි කකුල් දෙකයි බැඳලා ලිඳකට දැම්මෙන් පස්සේ ඔබ මොකක්ද කරන්නේ? ඔබ බලන්නේ කොහොමද අත් දෙක කකුල් දෙක ලියාගෙන ජීවිතේ බේරගන්නේ? නැත්නම් ඒකට විරුද්ධව නැගී සිටින්න. අපේ පක්ෂ තහනම් කළා අපෝ හිර කරන් පස්සේ අපිට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. අපි මේ විකල්පය තමයි හොයාගත්තේ කියලා. අද සියල්ලම කුණු බක්කියට ගිහිල්ලා තියෙනවා. මා මේ කියන්නේ අද ජනතා වීට යහ ගිහිල්ලා අද විශ්වයේම පවුලක් බවට පත් කළ තාක්ෂණයේ කුමා මහත්මයා අපට අද හුදකලාවක සිද්ධියක් කතා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා අපි හැමෝම එකට එකට ඉන්ටර්කනෙක්ට් එක එකට අන්තර්ගත වෙලා තිනවා, අන්තර්ග්‍රහණය වෙලා තිනවා.
දැන් මේ සමාජ ක්‍රමයට අවශ්‍ය වන යෝද ඉදිරි සංවර්ධන දේශපාලන පුළුල් දැක්ම අපිට බලාපොරොත්තුෙන් යදින සමාජයක අපි ඉන්නේ. පෙරටුගාමී පක්ෂය ඒ තැනදී කොතනද හිටගන්නේ? තවදුරටත් අරගලයයි සමාජ ක්‍රමයේ වෙනස් කිරීමයි මතවාදී අරගලයයි බහුජන ව්‍යාපාරයකටද ඉන්නේ? නැත්නම් ඊට එහාගේ දැක්මක් තාම පක්ෂයට අවිල්ල නැද්ද? කුමක්ද ඔබලාගේ විග්‍රහය මේ සම්බන්ධයෙන්? මේ මරෂන් මම කියමින් හිටියේ දැන් මේ අපේ ඔබගේ ගැටලු පැහැදිලි මට තේරෙනවා. ඔය තමයි සත්‍යය. ඔය තමයි යථාර්ථය. හැබැයි යථාර්ථය හැමතිස්සම ප්‍රායෝගිකතලෙදී නැහැ. අපි ආසයි පෞල් කන්න ලස්සනට කුමා මාත්මය ගෙදර රණ්ඩු සරවල්ලේ නැතුව බොහොම සෝභමානවත් විදිහට ධනෙ බෙදාගෙන අපි අම්මා තාත්තා යාගේ දේපල ටික හරියට බෙදුණා මගේ අම්මා අක්කා නංගිල මල්ලී අතර අපිට හරි මෙහෙම වෙන්නේ නැහැ. අපි වෙමු 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 කෙරෙන්න ඕනේ කියලා අරගල කරනවා. අපේ රටෙත් එහෙමයි. බලේ ගත්තොයි බලන්න දැන් හැසිරෙන හැටි කියපුවද කරන්නේ? අද පාර්ලිමේන්තු කියලා මොනවද මේ රටේ මිනිස්සු කරන්නේ? අද මිනිස්සු හූල්ලනවා. ඔබ කියන නැති අතිනත පර එන්න එන්න වර්ධනය වෙනවා. මේක අර කුස තුල වැඩෙන දරුවා වගේ තාම දරු ගැබ මෝරමින් මෝරමින් තෙල කොයි වෙරෙන් මේක පැලිලා පැසව ගලලා පුපුරලා යනවා සමාජ දේහය. අන්න එදාට විශාල බලපෑමක් සමාජයට වෙනවා. දැන් ඔබලා හදන්නේ දැන් මේ ගැබ එන්නේ මෝරනවා කියලා කියන්නේ. මම දන්නේ නැහැ. මට ආසයි ඔබකින් පැහැදිලි කරගන්න. ඔව් දැන් ඇත්තටම දැන් මෙහෙම දැන් එකක් තමයි දැන් මම කියන්න හැදුවේ දැන් අර දැන් මේ ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් සා ඔබ අහපු ප්‍රශ්නේ මම හිතන්නේ මේකට යම්කිසි ආකාරයක පිළිතුරකුත් එක්තරා ආකාරයකට අපිට දේශපාලන වැඩසටහනකදී මම ඒක ඒ ජීවිතේ වෙනස මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් දැන් මම උදාහරණයක් ගත්තා දැන් අධ්‍යාපනයේ වගේ ප්‍රශ්නයක් ගත්තාම අද ඒක මේ මම කියන්නේ මේ නිශ්චිත මේ එක මයිසල කිව්වාගේ නිශ්චිත ඒක වෛද්‍ය විද්‍යාලයකට එරේ අරගලයක් විතරක් නෙවෙයි. නෙවෙයි ඒක පිළිවෙලට කතාවක් ලොකු කතාවක් තියෙනවා. එතකොට අපි මහජනතාව ලැහැස්ති වෙන්න ඕන මහජනතාව සම්බන්ධ වෙන්න ඕන. ඇත්තටම මේ අධ්‍යාපනයේ අයිතිය තමුන්ගෙන් ගිලිහී යන මුදලට විකිණීගෙන යන මුදල් නැත්තම් කරගන්න බැරි වෙන මුදල් තියෙන ඉතාමත් සීමිත කණ්ඩායම් විතරක් අධ්‍යාපනයේ සීමා වෙන ඒ තත්වය වළක්ව ගන්න මැදිහත් වෙන්න ඕන. ඒතර ඒක තමයි මම කියුවේ මේ වගේ. ඒතර ඒකෙදි ජනතාව ස්වාධීනව නැගී හිටින්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ස්වාධීනව අරගල කරන අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙනවා. අපි දැක්ක රතුපස්වල අර වගේ තැන්වල සමහර තැන්වල එහෙම ජනතාව තමුගේ අයිතීන් වෙන නැගී සිටියා. හැබැයි ඒවා හුදකලා සටන්. ඒවා එහෙමම වියලිලා යනවා. නමුත් අපිට ඕන මේ ජනතාවගේ මේ තියෙන අයිතීන් සම්බන්ධ ඔවුන්ගේ දැනුවත්භාවය ඊට එරෙහි තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලය අකණ්ඩව පවත්වාගෙන යනවා. මේ අරගලයේ කියලා කිව්වහම රොෂාන් මේක එකපාරම මේ අපි වටහා ගන්නවා එකපාරම මේ අරගලයේ වගේ වචනයක් නේද? ඉතිහාසය අර්ථකථනය කළා තියෙන විදිහ අහිංසාවාදී අරගල තිබෙනවා ලෝකෙ. විවිධාකාර අරගල. මහත්මා ගාන්ධිම කර අරගලෙන් තමයි. ඔව් දැන් මෙතන විප්ලවයක් අහිංසාවාදී. නමුත් මේ අපි ගත්තා අහිංසාවාදී කියනට වඩා තමුන් ප්‍රතික්‍රියා දක්වන්න ඕන. තමුන් ප්‍රතික්‍රියාද තමුන්ට වෙන අසාධාරණයට හේතුව තමුන් ප්‍රතික්‍රියා දක්වන්න ඕන. ප්‍රතික්‍රියා දක්වන්න ඕන සහ තමුන් සංවිධානය වෙන්න ඕන. සාමූහික වෙන්න ඕන. තනියම එක දිනා ගන්න බෑ. සංවිධානයට. එතකොට දේශපාලන පක්ෂයක පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නිවැරදි දැක්මක් සහිත වාමාංශික දේශපාලන පක්ෂය වගකීම තමයි ජනතාව මෙන්න මේ තමුන්ගේ අයිතීන් වටා අරගල කරන කණ්ඩායමක් බවට පත් කරනවා. හොඳ අපිට දැන් පැහැදිලි. ඔබගේ මේ පෙරටුගාමි නම දෙන්නේ කවුද? ඉතින් මේ පක්ෂයේ අර ඉස්සලා කිව්වා වගේම පක්ෂයේ සහෝදර විමසලා ඔවුන්ගේ කැමැත්තෙන් මොකද හැම වෙලේම ඇයි ඔයාලට බැරි වුණ සිස්ටම් එක ඇතුළේ ඉඳලා සිස්ටම් එක වෙනස් කරන්න? දැන් අපි කොහොමද දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් දැන් පෙරටුගාමි කියන වචනේ තේරුමක් තියෙනවනේ. ඔව් පෙරටුගාමි සම්බන්ධයෙන් දැන් අපි ඒ තියෙනවා වෑන් ගාඩ් කියන තේරුමෙන් ගත්තාම ඒ කියන්නේ පෙරටුගාමි කාර්යභාරයක්. ඒ කියන්නේ ජනතාවට නායකත්වය දෙනදී ජනතාවගේ උමනාවන් පැත්තෙන් පොදු මහජනතාවගේ උමනාව පැත්තෙන් කල්පනා කරලා ඔවුන්ට වඩා නිවැරදි දේශපාලන නායකත්වයක් දැක්මක් ලබා දීමේ වගකීම තියෙනවා නිවැරදි වාමාංශික ව්‍යාපාරයක. ඔවුන්ව අතුරු ගෙනියන්න පුළුවන්, වැරදි පාරවල ගෙනියන්න පුළුවන්, මහා විනාශයන් කැඳවන්න පුළුවන්. නමුත් නිවැරදි පෙරටුගාමි කාර්යභාරය කියලා කියන්නේ ඔවුන්ගේ සැබෑ ජයග්‍රහණය සඳහා ඔවුන්ට නායකත්වය ලබා දීම. ඔවුන් එක්ක මොහු වෙලා ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට උඩින් ඉඳලා නෙවෙයි ඔවුන් එක්ක සම්බන්ධලා ඔවුන්ගේම නායකත්වයක් නිර්මාණය කර ගනිමින් ඒ අර්ථයෙන් තමයි අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියන නම හොඳයිනා කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඒ සිස්ටම් එක ඇතුළේ ඉඳලා සිස්ටම් එක චේන්ජ් කරන්න බැරිද? ඔව් බහන ප්‍රශ්නේ මම වටහා ගත්ත විදිහට මෙහෙමයි. දැන් මහනංකෝ ඔබ ජනතා විමුක්ති පෙරමුණ නැතුනේ ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි මාවතර ගෙනැල්ලා ඒ යෝධ ව්‍යාපාරයත් එක්කම තවදුරටත් සමාජ ප්‍රතිසංස්කරණ කාර්යයට යොමු වෙන තිබෙදී ඉන් විකල්ප ධාරාවක් ඔබට කැඩලා යන්නේ ඇයි? ඔව් ඒක මම හිතන්නේ රොෂාන් මේ අපි වසර 7ක 8ක විතර අඛණ්ඩ දේශපාලන විවාදයක ප්‍රතිඵලයක්.
මේ තත්වේ හදිසියේ 2011 12 පැනනකුණ නෙවෙයි. මේක 2002 2004 2005 ජනාධිපතිවරණ සම්දාන නැවත 2010 ජනාධිපතිවරණ ෆොන්සේකා මහත්මයාව ජනාධිපතිවරණ ඉදිරිපත් කිරීම මෙන්න මේ වගේ මහා දැවැන්ත ක්‍රියාවලිය අකිට එක්සත් ජාතිපක්ෂයත් එක්ක හවුල් වාණ්ඩු හදන්න උත්සාහ කිරීම මේ වගේ බරපතල දේශපාලන අවස්ථා පදනම් කරගෙන මතුවෙච්ච දේශපාලන විවාදයක වළක්වාගත නොහැකි ප්‍රතිඵලයක්. එනිසා ඇත්තම සිද්ධ වෙලා තියෙන්නේ මෙතන මම කෙටියෙන්ම කිව්වොත් ජනතා යුතුන ආරම්භශල කිව්ව ආරම්භ කරමු සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ වඩා සමානාත්මතාවාදී වඩා සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මනුෂ්‍යත්වය ආදර රැකින සමාජයක් ගොඩනැගීමේ ඒ අරමුණ සඳහා එහිම අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තමයි ඔව් කාලානුරූපව ලෙනින් මාක්ස් වාදය වෙනස් වුණා වගේ වෙනස් වුණ නැද්ද අපේ රටේ අනුගතව පක්ෂ ක්‍රමයට අනුගතව ඒ වෙනස් වීම නෙවෙයි ඔබ විග්‍රහ කරන්නේ පැහැදිලිවම ඒක තමයි මම කිව්වේ ඒ ආරම්භ කර්මණු වලින් විතැන්වීම ඒ ආරම්භ කර්මණු වලින් අත්හැරදීම නිසා තමයි අවසානයේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ සමාජවාදී අරමුණු සඳහාම ක්‍රියාකාරී වෙන්නේ එනිසා ඔබ හිරත් අත්අඩංගුවට ගැනලා ඔබ හිර වෙන්නේ මම හිතනවා මට විතරක් නෙවෙයි මේක හරියටම කල්පනා කරොත් මේක මේ මගේ පුද්ගලික ප්‍රශ්නයකට වඩා අපේ පක්ෂයට ආරම්භයේදීම එල්ල වෙච්ච දැවැන්ත මර්ධනයක් ආරම්භයේ සිටම අපේ ආදරණීය ලලිත් සහෝදරයා කුහන් මුර්ගානන්ද සහෝදරයා මේ සහෝදර දෙන්නම අද වෙනකොටත් අතුරුදහන් එදා 2011 දෙසැම්බර් මාසයේ අතරඹ මේ පැහැරගෙන ගියා ලලිත් කුහන් පැහැරවස්සේ පුද්ගලිකව මටත් ඒ මර්ධනය මෙල්ලුණා පුද්ගලිකව අපේ ව්‍යාපාරයට විවිධාකාර මර්ධනීය තත්ත්වයන් ආවා විවිධාකාර අවලාද නැගුවා මේ සන්නද්ධ අරගල වලට යන අය LTT එකත් එක්ක නැවත මගේ තමිල නන්නේතාවේ සම්බන්ධ කරලා මේ LTT එකට නැවත පණ පොවන්න යනවා ඒ වගේ වැරදි ප්‍රචාර ගොඩක් ගෙනලා මර්ධනය කරලා සම්පූර්ණ අවසන් කිරීමේ මතවාදී පසුබිමක් හදලා තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වුනේ. ඉතින් අපි දන්නවා. ඉතින් ඒක මේ වාමාංශික ක්‍රම විරෝධී මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා සැබෑ ලෙස ඒ ප්‍රායෝගිකත්වයේ ක්‍රියාවට නගන්න උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරයකට සාමාන්‍යයෙන් පාලකයන්ගේ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ගය. මොකද ඒගොල්ලෝ දෙකක් ගන්නවා. ක්‍රම දෙකක් ගන්න උත්සාහයන් එකක් තමයි ඒගොල්ලන්ට මේ අර්බුදය නවත්තන්න බෑ. මේන අර්බුද නවත්තන්න බෑ. දැන් අපි දකින්නෝනේ. මොකද මේ චක්‍රීය අර්බුද දකින්නෝනේ. දැන් අපි දකිනවා 2008 ඇමරිකාවේ මතුවෙච්ච ආර්ථික අර්බුදය. දැන් මේ ලෝකයේ ඉන්න ඉහළම ආර්ථික විද්‍යාඥයන්ට මොනවද කියන්න පුළුවන්? අර්බුදයක් එනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම රිකවරි පීරියඩ් එකකුත් එනවා. කවුරු හරි කියනවාද ඔබ දැකලා තියෙනවද අර්බුදය නැති කරන්න ක්‍රමයක් කවුරු හරි කියලා තියෙනවද? නැහැ. ඒක තමයි ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය. ධම්ති ක්‍රමයේ මේ ලාභ ලබන මේ තරඟය ඒකෙන් නැගෙන අරාජිකත්වය මේ මහා බහුතරයකට ගේ සම්පත් ශ්‍රමයේ සූරාකෑමේ මේ ක්‍රමය ඇතුළේ වෙන්න පුළුවන් එකම දේ තමයි අර්බුදේ නැවත නැද පටව ගන්න. එනිසා කාටවත් කවදාවත් කිසිම ඉහළයි කියන ධනේශ්වර රටවල්වලවත් අපි වගේ මේ පසුගාමී රටවල්වත් මේ අර්බුදයෙන් ගැලවීමක් නැහැ. ඔබ දන්නවා 2008 ඇමරිකාවෙන් ලුගන්නේ අර්බුදය අද වෙනකොට අවසන් නැහැ. එනිසා තමයි ට්‍රම්ප් මහත්තයා කියන්නේ මේ ඔබාමා ඇතුළු බුෂ් ක්ලින්ටන් සියලුම දෙනා කරේ වැරද්දක්. මම නැවතත් ඔබේ ප්‍රශ්නෙට මගේ ප්‍රශ්නෙට ඔබව හිරබත් කරන්න සැලැස්සුවේ ඔබේ වරදක් නිසා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? පැහැදිලිව මේක දේශපාලන ප්‍රශ්නයක්. පාස්පෝර්ට් නැත් ආගමන විගමන නීති උල්ලංඝනය කරපු නිසා නෙවෙයිද ඔබට මේ බලතල දඬුවම ලැබුණේ? ඒකට හොඳම උදාහරණය තමයි මේ රොෂාන්. දැන් මම 2015 ජනවාරි පළවෙනිදා ලංකාවට එනවා. ඇවිල්ලා මම දේශපාලන කටයුතු වල නියැලෙනවා. ඊට පස්සේ මේ වර්තමාන ආණ්ඩුව එතකොට හිටියේ ජනාධිපතිවරයා 8 වෙනිදාන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අගමැතිවරයා රොනල්ඩ් ක්‍රිස්තු මහත්මයා. එතකොටත් මේ සම්මුතිවාදී ආණ්ඩුවක් තිබුණේ. එතකොට ඔවුන් මට කිව්වේ මේ ජනවාරි මාසයේ අන්තිම මාව කැඳවලා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිව්වේ ඔබ දැන් ලංකාවේ යන ඔබ දේශපාලනය කරා. සංචාරක වීසා වලින් යනවා දේශපාලනය කරන්න බෑ. ඒ සබ දේශපාලනය කරම බරද්දක් ලංකාවේ රටේ නීතියට අනුව. එතකොට මම ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒකට අභියෝග කළා මගේ පාරම්පරික ප්‍රවේශභාවය ඉල්ලුවා. එතකොට ඒකත් එක තමයි මම වීසා නැතුව රැඳී සිටීම කියන චෝදනාවට ලක් වෙන්නේ. එතකොට දැන් මාව හිරේ දාන්නේ නීති ඉදිරියේ වීසා නැති වරද්ද පෙන්නලා. ඒක වරදක්. වීසා නැතුව ඉදිරියේ වරද ඔබ පිළිගත්තා. නෑ දැන් මෙතන දැන් මගේ අයිතියක් ලෙසනේ මම ඒක කියන්නේ. මම අධිකරණෙත් කිව්වේ මේක මගේ අයිතිය. මේක මගේ රට. මම ඉපදුණු තැන. මගේ මුතු මිත්තන්ගේ තැන අපි පාරට බැලෙම කියන්නේ බෑ නේ පවතින නීති මම අධිකරණයේදී ඔබ වගේ විදේශගත වෙච්ච හැමෝම ඇවිල්ලා කිව්වොත් අපේ රටට ඇවිල්ලා මගේ අයිතිය මට පාරම්පරික ප්‍රවේශභාවය දෙන්න මම දේශපාලනය කරන්න ඕන කියලා එහෙම රටක නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් මෙහෙමයි රොෂාන් මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නේ. ඒකයි මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මම ඔබට හිතුන්නේ නැද්ද ඒ දේත් નિවැරදි කරගෙනම දේශපාලනය කරා නම් හොඳයි. දැන් මම මේ මං අර උදාහරණේ අවසන් කරේ නේ. ඊට පස්සේ දැන් රයිට් මම මේක අභියෝගාත්මකව ගත්තා. මම මේක
මගේ දේශපාලන ප්‍රශ්න ඉදිරිපත් කරා. ඔවුන්මට නීතිමය මැදිහත්වීමක් කරනවා. මම නැවතත් මගේ දේශපාලන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔවුන්මට නීතිමය මැදිහත්වීමක් කරනවා. රයිට්. දැන් මම නීතියේ අනුව දැන් වසරක සිරදඬුවම අවසන් කරලා සාමාන්‍ය විදිහට මම දඬුවම අවසන් කළා මං එලියට ආයෙත් පස්සේ. දැන් මට සංචාරක වීසා ලබා දීලා තියෙනවා මාස තුනක්. හරිද? මගේ සංචාරක. ඒතර දැන් පළවෙනි චෝදනාව උනේ මොකද්ද? පළවෙනි චෝදනාව උනේ සංචාරක වීසා මත දේශපාලනය කිරීම. ඊට පස්සේ දැන් මට යන්න කිව්වේ ඒ චෝදනාව මට. ඊට පස්සේ මම ගියේ නැතුවම මට දඬුවම් කරේ වීසා නැතුව රැඳී සිටින්න. දැන් ආපහු සැරයක් මම එදා ඉල්ලුවා. ජනවාරි මාසේ අන්තිමල මට සංචාරක වීසාවක් දික් කළා දෙන්න පොඩි කාලයකට කියලා. බැහැ කිව්වා. ඒක දැන් පුරවැසියට දෙන අයිතිය. ඔව්. නමුත් දැන් ආපහු සංචාරක වීසා දික් කළා තියෙනවා. දැන් මගේ පුරවැසි භාවයේ දහවුරු කිරීමට අදාළ මූලික ලිපි ලේඛන ඉදිරිපත් කළා දෙන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එදා වැරද්දක් කියලා යොමු ප්‍රකාශ කරපු දේ අද වැරද්දක් ඇතුළු වෙන්නේ නැද්ද? මං කියන්නේ මෙතන තමයි තියෙන්නේ රොෂාන් මේ දෙබිඩි පිළිවෙත. එතකොට තමයි දෙන්නේ දේශපාලන ඌමනාවන අනුව මේවා වෙනස් වෙනවා. ඒ නිසයි මම කියන්නේ. ඒතර මේ නීතිය දැන් ඔබ කිව්වා නීතිය. නීතිය කියන එක පැහැදිලිවම දේශපාලන ඌමනාවත් එක්ක සම්බන්ධ වෙච්ච එහි ප්‍රකාශනයක. නීතිය කියන එක මේ සර්වතෝපද්‍ර ඊටාම ශුද්ධ වූ හැම විටම සාධාරණ ඉෂ්ට කරන හැම වෙලාවකම අසරණයාට අගතියටපත් පාර්ශ්වයට සාධාරණ ඉෂ්ට කරන තත්වයක් කියන්නේ නැහැ. ඒක අපි හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හොඳයි හිතවතුනි අපි දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. මේ අවස්ථාව වැදගත්. කුමා ගුණරත්න මහත්මයා මේ රටේ ඉපදිච්ච මේ මහපොළොව නිදහස අධ්‍යයනය ගෙනගත්තු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරපු අපේ රටේ තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක්. එතකොට එතුමන්ලා කරන මේ සමාජ ව්‍යාපාරයට හඬක් දෙන්න බැරි වුණොත් සමාජයක් කියලා අපි කරන්නේ මහ වරදක්. ඒ නිසා ඒ අදහස් ඔබ කියනවා මාව සේතුන් කියලා තියෙන දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා කියලා. ඒසයි මත ගැටුම් ඉදිරියේ සමාජ අර්බුද තේරුම්ගෙන අපේ සමාජයේ කියව ගන්න පුළුවන් නම් අපි තුන මාධ්‍ය දිනේට අපිත් අපේ රාජකාරිය කළාය කියලා. අපි විරාමයක් ලබා ගන්නවා නැවත බලමු. හොඳයි අපි නැවතත් කතා කරන්නේ ඉලක්ක වැඩසටහනින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය එහි මූලිකයාවට පත් වූ හැමදෙනාගේම අවධානයට පාත්‍ර වූ කුමා ගුණරත්න මහත්මයාත් එක්කයි ඇත්තම කුමා ගුණරත්න අපි මේ මිනිත්තු 8ක පගේ ඉතා කෙටි කාලෙ යොදා ගමු අනාගතය ගැන කතා කරන්න. ඔබේ පක්ෂයේ අනාගතය ගැන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ තවමත් පාර්ලිමේන්තුවේ ආසනයක් හෝ නොමැතිව අපිගෙන් කතා කරන ප්‍රායෝගික දේශපාලනේ ඔබලා කොහොමද රටේ දේශපාලනයට මැදිහත් කරුවන් වන්නේ? තවමත් ඔබලාට කිසිම නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ නැති නිසා පළාත් පාලන ආයතන පළාත් සභා ආයතන අපට දීලා තියෙන අපේ ස්ට්‍රක්චර් එකේ රෙප්‍රසන්ටේටිව්ස්ලා නියෝජිතයෝ ඔබ පක්ෂයෙන් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවද? කොහොමද ඔබ සැලසුවා? පැහැදිලිවම රොෂාන් දැන් ඔබ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද මේ තියෙන ව්‍යුහය මේ තියෙන ස්ට්‍රක්චර් අපිට අහුවෙන දේ ඒක මේ ස්ට්‍රක්චර් පේන තියෙන දේ මේ ස්ට්‍රක්චර් එක විතරක් පාවිච්චි කරලා මම හිතනවා මේ සමාජවාදී ගොඩනගන්න බෑ. ඒ නිසායි අපි කියන්නේ පාර්ලිමේන්තුවත් අපි පාවිච්චි කරනවා මිස පාර්ලිමේන්තුව අපි එකම අරගල කරන තැන නෙවෙයි. අපේ සටන ගෙනින එකම තැන ඒතර නෙවෙයි. අපි සටනත් ගෙනිනවා පාර්ලිමේන්තුවත් ගෙනිනවා. ඒකම අපේ මූලික ඉලක්කය මම කෙටියෙන්ම කිව්වොත් අපි කාල වේලාවත් සලකලා සමාජවාදී ගොඩනගීම. මොකද වෙන විකල්පයක් නැහැ. වෙන විකල්පයක් ඇත්තේම නැහැ. ලෝකයේ දැනට ඒවට අපේ රටට ගැළපෙන විදිහට වෙනස් කරගන්න අනිවාර්යයි. ලංකාවට ගැළපෙන ලාංකීය ක්‍රමයකට ගැළපෙන ලාංකීය සමාජවාදයක් අපි ගොඩනගන්න ඕන. ස්ථිරවම ඒක විතරයි මේ මේ ගඩා වැටෙන ක්‍රමයට තියෙන එකම විකල්පය. ඔබ ඒ විජේවීර සහෝදරයා ආරම්භ කරපු විකල්පයද? පැහැදිලිවම ඔහු පදනම් කරගත්තු. ඔහු පදනම් කරගත්තු විකල්පය. නමුත් ඔහු ඔහුගේ සාර්ථකත්වත් වගේම ඔහුගේ අසාර්ථකත්වෙනුත් තිබුණා. අපි අපේ වාද්‍යනය කළා තියෙනවා. අපි රෝණ සමුදරය ඔබලා ස්වං විචනක් තිබෙනවා. අපි පැහැදිලිවම දේශපාලන වශයෙන් රෝණ සමුදරයව දකිනවා. අපි ආදරේ අපි ගරු කරනවා. අපිට හරි අපිට භක්තියක් තියෙනවා. ඒ වගේම ඔහුගේ දේශපාලන වශයෙන් ඔහුගේ සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ හඳුනා ගන්න තරම් දේශපාලන පරණත භාවයකුත් අපිට තියෙනවා. ඒ නිසාම අපිට දේශපාලන වශයෙන් සමාජවාදී ගොඩනැගීම අපේ මූලික ඉලක්කය. ලෝකෙත් දැන් එහෙම ප්‍රවණතා ගණනාවක් තියෙනවා එංගලන්තේ, ඇමරිකාවේ, මහා යුරෝපයේ හදවතේ ඒ වාමාංශික අදහස් වලට ආපහු ඉඩක් හම්බෙලා තියෙනවා මේ ධනවාදයේ කඩාවැටීම නිසා. එතකොට ඒ සඳහා යන ගමනේ ඔබ අහුව ප්‍රශ්නේ මේ ව්‍යුහය එලෙසම තියාගෙන අපිට සමාජවාදී ගොඩනගන්න බෑ. අපේ ප්‍රධානම ඉලක්කය කෙටියෙන්ම කිව්වොත් ජනතා බලයක් ගොඩනගීම. අර දේශපාලනයෙන් හුදකලා කරලා තියෙන විවිධ මතවාද දෘෂ්ටිවාද වලින් හුදකලා කරලා තියෙන විවිධ සීනවලට තල්ලු කරලා දාලා තියෙන දේශපාලනය අදාළ නැහැ කියලා හිතන තැනට පත් කරලා තියෙන මේ තරුණ වැඩ කරන බහුතර ජනතාව අපි කොහොමද නැසර දේශපාලනට ගේන්නේ? ඔවුන්ගේ ඇත්ත ශක්තිය, ඔවුන්ගේ ඇත්තටම තියෙන දේශපාලන බලය බලයක් බවට ඔවුන් තුල වටහා දෙන්නේ කොහොමද?
අන්න ඒ දේශපාලන ක්‍රියාකාරීත්වය ඉස්සල කිව්වේ ඔබට අර බහුජන ව්‍යාපාරේ අර ඒක ඒක අපි අපේ දේශපාලන භාෂාවෙන් කිව්වොත් ඇත්තට මේක විප්ලවීය බහුජන ව්‍යාපාරයක් වෙනසක් අරමුණු කරගත්තු මේ 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 ආණ්ඩුව කියපු සමාජ වෙළඳ පොළාර්ථ ක්‍රමය මේ යහපාලන ආණ්ඩුව ලෝකෙට අලුතෙන් අපේ රටට හඳුන්වන දුන සමාජ වෙළඳ පොළාර්ථ ක්‍රමය කියලා. එතන සමාජවාදීය ගුණාංගات තිබෙනවා විවෘත වෙළඳ පොළ ගුණාංගات තිබෙන තාම අපට අත්දකින්න හම්බෙලා නැහැ. හැබැයි ඔවුන් කිව්වේ එහෙම දෙයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල. මා කැමතියි අහන්න ඔබලටත් එහෙම මැද මාවතක් මිශ්‍ර මාවතක් එහෙම නැත්නම් අපි සමාජවාද සමාජවාදීන් ප්‍රාපටි විකල්පයක් නැහැ. එහෙම නැත්නම් අපි ධනවාද අපිට ධනවාදීන් විකල්පයක් නැහැ වගේ දැඩි බොහොම තරන්දරු තැනක ඉන්නේ නැතිව අපේ රට බොහොම සුන්දර රටක් බවට පත් කරන්න ග්‍රාමීය තරුණයන්ට හොඳට ජීවත් වෙන්න. ඔබ කොළඹ තරුණයෙක් දකින්න ඕනේ. ඔබ දියුණු වෙන තරුණයෙක් ඉරිසියා කළ බෑ. ඔබ ලෝකෙට ලස්සන කාර්යයක් යන කාර් යාන වාහනයක් යන පුද්ගල පීඩිත නැහැ කියලා ඔහු ආයත් කරන්න බෑ දේශපාලන ව්‍යාපාරයකින්. අද මාහන් එවැනි වූ මහ පුළුල් සමාජ වැඩපිළිවෙලකට පවතින ආණ්ඩුත් එක්ක ගැටෙමින් හැප්පෙමින් නමුත් ඔවුන්වත් නිවැරදි මාවට තල්ලු කරගෙන බොහොම සාකච්ඡාමය මේසයක් තුළ වෙන බොහොම ප්‍රගතිශීලී සමාජ බලවේගයක් වන්න ඔබලාගේ ඉලක්ක තිබෙනවා නැත්නම් සමාජවාදීන් එහා අධ්‍යයක් නැත්නම් සමාජවාද ඒක නොලැබුණොත් අපි යන්නේ වෙන තැනකට කියලා වගේද මේ නෑ නෑ මේක වඩා හොඳින් වටහා ගන්න ඕන මේ රොෂා මම මේ මිනිසුන් දැනන ප්‍රශ්න මට තේරෙනවා ඔව් ඒක හරි ඔබ අහන ප්‍රශ්නේ මට තේරෙනවා ඒ කියන්නේ ඔය හැමෝම ආසයි හොම ස්කූලෙකට යන්න අපේ දරුවන් පුංචි කාලේ තිබෙන්නේ කොහොම ආත්මය ඔබට අහිමි වෙච්ච ඔබේ තරුණ කාලේ ඔබට අහිමි වෙච්ච ඔබේ තරුණ අනාගතය ඔබේ මුළු ජීවිතේම ඔබ දේශපාලනික සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි හැමෝටම මේ උදාර පරමාර්ථ වෙනුන් කැප වෙන්න බෑ. ඒතර ඒ ඔවුන් ඔබව විශ්වාස කරනවා නම් ඔවුන්ට අනාගතේ ඔවුන්ගේ පෞල් සංස්ථාව දියුණු කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. හැමදාම පාරට බෑහලා, හැමදාම හිරේවිලංගුවේ බෑහලා, හැමදාම කඳුළු ගෑස් ගාලා වතුර කාලේ ඉන්න පුළුවන් ද තරුණයා වැඩි හිටියෝ බවට පත් වෙනවා. ඒ නිසා ඔවුන් කලක් කරනවා. මේ මේ සඳහා සුභවාදී උත්තරයක් තියෙනවා. ඔව් පැහැදිලිවම දැන් ඔබ ඉස්සලා කිව්වා දැන් අර මේ සමාජ වෙළඳ පොළ ආර්ථිකය මම දන්න ඔබ දන්නවා මේ සමාජ වෙළඳ පොළ ආර්ථිකයේ යථාර්ථය දැන් අපි භුක්ති විඳින්මින් ඉන්නවා අත්දැකීමින් ඉන්නවා යහපාලනය ගැන කිව්වා දැන් යහපාලනය අපි භුක්ති විඳින්මින් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම හොරුවල් නමයි කිව්වා තව ගොඩක් ජාති කිව්වා මම ඒ ගැන ගොඩක් කතා කරන්නේ නැහැ දැන් ජනතාව දන්නවද දැන් ජනතාවේ ඔක්කොම දන්නවා එතකොට 77 වෘත්ත ආර්ථිකය මොනවද පුද්ගලීකරණය කිව්වා ඊට පස්සේ වැඩ පිළිවෙල මොකද්ද ජනතාකරණය කිව්වා ප්‍රේමදාස මහත්තය නේද ඊට පස්සේ චන්ද්‍රිකා මහත්මිය ඇවිල්ලා මේ මේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කිව්වා නේද ඊට පස්සේ මේ වගේ විවිධ නම් වලින් ඇවිල්ලා දැන් සමාජ වෙළඳ පොළ ආර්ථිකය නැත්තම් රාජ්‍ය පුද්ගලික සහභාගීත්වය අර එහෙම කතා ගොඩක් තියෙනවා එතන මේ එකම නවලිබරල් ආර්ථිකය තමයි මේ පොඩ 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 නවලිබරලීමෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරමින් රාජ්‍ය ක්‍රමානුකූල සුබසාධනෙන් අයින් වෙමින් රාජ්‍ය ජනතාවට තියෙන සේවාවන් ක්‍රමානුකූල අයින් වෙමින් සෞඛ්‍යයෙන් අධ්‍යාපනයෙන් ප්‍රවාහනයෙන් මේවායින් අයින් වෙමින් ක්‍රමානුකූලව මේ රට ගෙනින්න තැන අපිට පේනවා. එතන මේක සම්බන්ධව ජනතාවට අවබෝධයක් සාපේක්ෂ අවබෝධයක් තියෙනවා. අපි ඒක වඩා හොඳ අවබෝධයක් බවට පත් කරන්නත් ඕන. හැබැයි අපේ දැක්ම කියන එකේදී රොෂාන් දැන් මේ ග්‍රාමීය තරුණයා නාගරික තරුණයා කියලා වෙන් කිරීමක් නැහැ. මේ අපි මේ කතා කරන්නේ තරුණයා ගැන විතරක් නෙවෙයි. තරුණ પરම්පරාවක් ඉන්නවා. ඒ වගේම නාගරික සහ ග්‍රාමීය ජනතාවක් ඉන්නවා. පොදුමහ ජනතාව. මොන මේකයි කිව්වේ? ගම්වල ගොවියෙක් දීවරයේ කෙරේට වැඩ කරන පිරිස විතරක් නෙවෙයි. නාගරිකව විවිධ රැකියා විවිධ මට්ටමේ රැකියා කරන ගුරුවරයෙක් වෙන්න පුළුවන්, කාර්යාල සේවකයෙක් වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, කලාකරුවන් වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්. විධායක ශ්‍රේණියේ රැකියා කරන වෙනවල මේ සියලු දෙනාටම පොදු සාධකයක් තියෙනවා. ඒකලගේ වැටුප්තල වෙනස්. වැටුප්තල වෙනස් නිසා මානසිකත්වයේ යම් යම් වෙනස්කම් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ සියලු දෙනා මොකද තියෙන්නේ? ඒ සියලු දෙනාටම තියෙන එකම දේ තමුන්ගේ ශ්‍රමය දැනුම විතරයි. වෙනමුකුත් නැහැ. උන්ට වෙන ප්‍රාග්ධනයක් නැහැ ලාභ ලබන්න. තව කවහරි සේවකිය යොදවල හිටන් ලාභ ලබන්න හැකියාවක් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ජීවත් වෙන්නේ තමුන්ගේ ශ්‍රමයෙන්. වැඩි සමහර අය වැඩිපුර මානසික විදිහට මෙදිහත් කොමස් දෙ මේ වැඩ පිළිවෙල. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ පිරිස මෙන්න මේ පිරිසට තමුන් වැය කරන ශ්‍රමයට සාධාරණත්වය ලැබෙන සමාජ ක්‍රමයක් තමයි සමාජවාදී කියලා කියන්නේ. එනිසා දැන් අතරමැද කෙලිකෙද මේක හරි පරිස්සමෙන් වටහා ගන්න ඕන වචනයක්. ඒකට හේතුව මොකක්ද දන්නවද? හැම වෙලෙම සමාජයේ හැදෙන වචනයක් අන්න ඒක තර්කයක් හදලා තියෙනවා. මේ භාෂාවේ ගොඩනැගීමක් තියෙනවා. මේ මැදක් හොයාගන්න බැරිද? ඇයි මේ අන්ත දෙකට යන්නේ? මැදක් කියලා එකක් නැද්ද? එතකොට මොඩරේට් වෙන්න බැරිද? ආ නවීකාරක වෙන්න බැරිද? නේද? මේ වගේ යනවා. ඇත්තටම සමාජවාදී කියන සංකල්පයම අතිශය නවීකාරක සංකල්පයක්.
ඒ ඇරෙන්න වෙන සංකල්පයක් නැහැ. ඒ ඇරෙන්න වෙන වැඩපිළිවෙලක් නැහැ නවීන ලෝකයට. මොකද හේතුව ඔබ රචිලා කිව්වා වගේ ලෝකෙම විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා ආර්ථිකේ. නමුත් අපි දන්නවා ඒ ඇවිල්ලා දැන් මොකද අපේ විශ්ව ගම්මානේ මොකද තේරුම? 77 ඉඳන් මොකද වෙනස් වෙලා තියෙන්නේ? පොඩ බහුජාතික සමාගම් වල ලෝකයේ තියෙන මුල්‍ය ඒකාධිපතින්ට රටට ඇතුල් වෙන්න අවස්ථාව එන්නේ වැඩි කරපු කතාව සිද්ධ වෙලා තියෙනවා. ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මැද කියලා කියන එක හැම වෙලෙම කියන උත්සාහ කරන්නේ ඇත්තටම මේ ක්‍රමයෙන්ම පවත්වාගෙන යෑමේ තවත් එක්තරා ආකාරයක්. අපි ඒක හරියම පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම ආණ්ඩුමාරුවක් එද්දී මේ ගැන කතා එනවා. හැම වෙලෙම ආණ්ඩුමාරුවක් එද්දී ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා එනවා. ඒතරේ හැම වෙලාවකදීම මේ අන්තවාදී වෙන්න එපයි කියලා කියන කතාව ඇතුලේ තියෙන යටින් වෙන මොකක්වත් නෙවෙයි. මේ ක්‍රමයට උදව් කරලා මේ ක්‍රමය පවත්වාගෙන යන්න අවසාන වශයෙන් අපිට මේ රටේ පොදු ජනතාවට දෙය හැකි කිව යුතු කාරණාවක් තිබෙනවා නම් සද අවස්ථාව. ඔව් මම අවසාන වශයෙන් කියන්නේ රොෂාන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපේ වාමාංශික දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. රටේ දේශපාලනය කරන්නේ මේ අපි ඒකේ අපි ඒ දේශපාලන පක්ෂයක් හදලා අවසන් කරලා කියන පදනමෙන් නෙවෙයි. අපිට මේ තියෙන්නේ පළල් හැම ජන කොට්ටාසිකම නාගරික ග්‍රාමීය සියලු ජන කොට්ටාසයන්ට එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු. අපිට ඒක තව ගොඩාක් දුර යන්න තියෙනවා. අපිට ගොඩාක් දුර යන්න තියෙන ජනතාවත් ඒ කතා කරමින් විවිධ කොටස් වල අදහස් ඔව් අපිට යන්න ගොඩක් දුර තියෙනවා. ඒ නිසා අපිට කලබලයක් නැහැ. අපිට ඉවසීම තියෙනවා. අපි හැමින් යනවා. අපි දන්නවා අපේ පැරණි අපේ සම්බන්ධවල මම අවුරුදු 30ක් හිටපු ව්‍යාපාරයටත් දැන් වයස 50ක් ඉක්ම වෙලා. ඒ නිසා දැන් අපි දන්නවා අපිට අවුරුදු 5යි අපිට ගොඩක් දුර යන්න තියෙනවා. ඒ නිසා මේ සංයමය ඒ විසීම අපිට තියෙනවා. අපි ඕන තරම් ජනතා අදහස් වල සම්බන්ධ වෙන්න ලෑස්ති. ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ අදහස් එක්ක යන්න ලෑස්ති. ඒතොර දැන් අපේ ප්‍රධාන ඉලක්කය මේ ක්‍රම වෙනසක්. මේ ක්‍රම වෙනස කරන්න ගියන් පස්සේ අපිට ඉස්සෙල්ලම අපේ ජනතාව මේ ක්‍රමයේ පිළිගෙන තියෙනවා. මොකද ක්‍රමයේ තියෙන්නේ පිට නෙවෙයි ක්‍රමයේ තියෙන්නේ අපේ ජනතාවගේ මනස් තුළමයි. අපිමයි මේ ක්‍රමය කරගහගෙන යන්නේ. මෙන්න මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා වෙච්ච දේශපාලන ක්‍රියාකාරීත්වයකට අපි එන්න ඕන. ඒ නිසා මගේ යෝජනාව තමයි අපි හැම වෙලාවෙම සෑම සියලු අවස්ථාවකදී අපිට සැබෑ ජයග්‍රහණයක් කරන්න පුළුවන් එකම ආකාරය දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීමෙන් විතරයි. ඒක ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ජනතාවගේ කැමැත්තෙන් ජනතාව සහභාගී වෙන ක්‍රියාකාරීත්වයක් එන්න ඕනේ. ඒක පැහැදිලි දේශපාලන ක්‍රියාකාරීත්වයක් එන්න ඕනේ. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයට ජනතාව අන්න ඒ දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙනීම සඳහා අවශ්‍ය උපරිම මැදිහත් වීම ඊටමත් ප්‍රයන්ත්‍රවාදී ක්‍රමයකට ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්තුමන් වන කුමා ගුණරත්න මහත්මයා සමග අපි කතා බහ කළේ. හිතවතුනි ඔබට හිතන්න බොහෝ දේ ඉතිරි කරලා අපි ඔබෙන් සමු ගන්න ලබන සතියේ ඉලක්කයකින් හමුවන්න. මෙතුමා කියූ සාකච්ඡාවේ මතු කාරණාවකින් මමගේ වැඩසටහන අවසන් කරන්නම්. බොහෝ ක්‍රමයට රහිවන්නෝ පසුකාලීනව ඒ ක්‍රමයේම කොටස්කාරයෝ ඒ ක්‍රමයේම නැත්නම් ඒ ක්‍රමයේම අනුගත වූච්ච පුද්ගලයෝ බවට පත් වෙලා ඒ ක්‍රමයේම කොටස්කාර බවට පත් වෙලා අර කරන්න අපේ දියාරුලිලා යනවා ඉතිහාසෙත් පෙන්වලා තිබෙනවා. ඔබලාගේ ව්‍යාපාරයට ඒ ක්‍රමයේ කොටස්කරුවන් බවට මොනවාද නැද්ද දියාරුවනවාද නැද්ද මතු දිනක ඉතිහාසෙ තීරණය කරයි. එනිසා අපි වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් සමාජ ක්‍රමයක මේ කතිකාවත තමයි වැදගත් තේන් අපි අවස්ථාව ලබා ගත්තා. බොහොම ස්තුතියි. අපි අලිත් ළමන සතිය හැම බොහොම ස්තුති කුමා ගුණත් මහත්මයා. බොහොම ස්තුතියි. වන් අපි ඔබට මට මේ ඔබගේ පක්ෂයට සුබ පතනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ආයතනයට මම ස්තුති කරනවා. සුබ රාත්‍රියක්.